අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු ඒ සඳහා tempat වෙලා සාදු කාර්යයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සියතාපි භික්ඛවේ ගිම්හානං පච්චමේ කාලේ තිතේ මජ්ජත්තිකේ මරිචි පන්දති තමේනං චක්කුමා පුරිසෝ පස්සෙය නිජ්ජායය යෝනිසෝ උපපරික්කේය තස්සතං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝප පරික්ඛතෝ ත්‍ිට්ඨකංචේව කායති තුච්ඡකංචේව කායති අසාරකංචේව කායති කිං විසියා භික්ඛවෝ භික්ඛවේ මරිචිස්ස සාරෝති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට කවුරුත් වගේ දන්නවා අපි මේ වැඩමුළුවේ දේතනාවලියට පේන පින්දුපම සූත්‍රය ඉදින් තියාගත්ත බව ඒ පෙන පිටකට රූපය නැත්නම් මේ කය උපමා කරපු සරුවච්චන් වහන්සේ ඊට පස්සේ ක්‍රමයෙන් වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඥාන ස්කන්ධය වශයෙන් අනිකුත් ඒ ස්කන්ධයන් විශේෂයි උපමා රූපක ඉදිරිපත් කරමින් ඒ සූත්‍රය දිගට දේශනා කරන කුළු ගන්නවනවා. ඉතින් පසුගිය දවස් තුනේ අපි ඒ රූපය සම්බන්ධ පෙනපීඩුවේ පෙනපින්ඩේ උපමාවත් වේදනාව සම්බන්ධව දියබබුලක උපමාවත් ගත්තා. දැන් අද මේ අනුව එහෙම නැත්නම් මේ හදාගත්ත පදනම මත ඉඳගෙන අපි මේ සංඥාව පිළිබඳව සර්වචන් ආංශයේ වර්ණන පාඩමටයි කාලය ගන්න බලාපොරොත්තු වෙයි. මේකදී සර්වචන් ආංශයේ සඳහන් කර තිනවා යම් හේකින් ග්‍රීෂ්මයේ සිට පස්චිම සාමි ඒ කියන්නේ දීර්ඝ ඉඩෝරේ කාලෙක තිතේ මජ්ජත්තිකේ කාලේ දවසේ මධ්‍යන්නේ මරිචි පන්දති කෙනෙකුට පේනවා ඈත පේන මිරිඟුවක් තමේනම් චක්කුමා පුරුෂෝ හොඳට ඇසති පුරුෂේ ඒක දිහා බලනවා දැන් හොඳට බලාගෙන ඉන්නවා නුවණින් සලකනවා යම් විදියකට ඒ වේදියට ඇසති පුරුෂේක් බැලුවොත් ඒක විනිවිද බැලුවොත් නුවණින් සලකා බැලුවොත් ඒකේ කාන්තේම රිත්තක දෙයක් බව තුච්ඡ දෙයක් බව සාරයක් නෙද්දයක් බව තේරුම් ගන්නවා පුත්‍රජානාසිකට ප්‍රකාශ කරනවා කිඤ්ඤසියාබික්ක වේ මරිචිස්ස මරිචිකාපි සාරෝ මේ මිරිඟුවේ මහන්නේ මොන සාරයක්ද කියලා මේ මොකද අපි දන්නවා පිපාසයෙන් පීඩිත මුර්ගයෝ මුවෝ නැත වනසත්තු ඒ මිරිඟුව දකින්නේ දිය කඩක් විදියට ඈත පේන සිටිතියේ පේන දිය කඩක් විදියට ඉතින් ඒ නිසා ඒ සත්තුන්ට තියෙන අර වැරදි සංඥාව නිසා පිපාසයට දියට ඇති ආශාව නිසා පුදුමාකාර වේගෙන් අර මිරිඟුව පිටිපස්සේ දුවලා පස්සේ කාන්තාරේ අර තීන දාඩි ටිකක් දාලා තීන සෙම ටිකක් හලලා මඟ මැරිලා යනවා. නමුත් ඇසති පුරුෂයෙක් නම් එයා මේ මිරිඟුව දැක්කට ඒක මේ නිල් වතුරක් එහෙම නැත්නම් පිපාසයේ සංදිනාන පුළුවන් දෙයක් විචේපසෙම නැත්නම් ලඟ වෙන්න පුළුවන් දෙයක් කියලා කවදාකවත් හිතන්නේ නැහැ. ඒක මොකද ඒක මේ රිත්ත දෙයක් තුච්ච දෙයක් ඒ වගේම අසාර දෙයක් බව ඇසති පුරුෂයෙක් දන්නවා. ඉතින් මේ වාගේ භාවනා ඇහ නැත්තම් එහෙම නැත්තම් ධම්ම චක්ෂුෂේ නැත්තම් මේ ලෝකේ මවාපාන දේවල් වලට මිනිස්සු රැවටිලා ඒ දුවන දිවිල්ලත් ඇසති පුරුෂේක් මේක තියා පොඩ්ඩක් පමා වෙලා පොඩ්ඩක් බලලා පොඩ්ඩක් විනිවිදලා පොඩ්ඩක් නුනින් සලකා බලන්න බැරි නිසා අනික් අය ඉක්මවාගෙන ගිහිල්ලා ඒ මිරිඟු ස්වරූපයෙන් පෙන්නන මේ ලෝකය නැත්තම් මේ මවාපාන ලෝකේ එන තමයි වෙලඳැන්වීම ලෝකයේ අසරණ වෙන ඇත්තදියා බලනකොට අර ඇස් ඇති පුරුෂයාට පේනවා
මේ මවාපෑමේ මොන සාරයක්ද? සාරයක මොනම මවාපෑමක්වත් නැහැ. ඉතින් ඒක අපිට මේ ගත කරන පෞල් ජීවිතයක බැලුවත්, එහෙම නැත්නම් සමාජ ජීවිතයක ගත කරත්, නැත්නම් තනිකර බැලුවත්, ආධ්‍යාත්මික ජීවිතේ බැලුවත්, අපි මේ මිරිගුව හඹා යන ගතිය මේ තොරතුරු තාක්ෂණේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි. ඒ නිසා තාක්ෂණේ තව දියුණු වෙන්න දියුණු වෙන්න ඕනම කෙනෙකුට ඕන දෙයක් මවල පෙන්වන්න පුළුවන්. ස්වභාවයට ආපුවාම ඒ මවාපෑම රසයක් කරගෙන ජීවත් වෙන කෙනාට මේකේ පුදුම ගුඪ රතයක් රසයක්. গুপ্ত රසයක් තියෙනවා. මොස් සාරයක් හොයන කෙනාට පේනවා මේ මිනිස්සු කොච්චරක් මේ පිටත ඔපේට නැත්නම් බාහිර ලෙල්ලට රැවටිලා කොච්චර පිරිසක යනවාද කියලා. ඉතින් ඒක සර්වජන් වහන්සේ එදා ඉන්දියාවේ තිබුණ පරිසරයත් අද අපි මේ ගත කරන නවීන ලෝකේ පරිසරයත් බලුවට ඒ தત્ත්වේ බාහිර වෙනස් වුණාට මනසේ සංඥාවල් අනුව යන ගතිය නම් කාලය අනුව හෝ දේශය අනුව ගෝ වෙනසක් වෙලා නැහැ. කොයි මිනිස්සයත් මේ ඔපේට තමයි දඟලන්නේ, මවාපෑමට තමයි දඟලන්නේ, සෝබනේට තමයි දඟලන්නේ. ඒ නිසා ඒ මිනිස්යාමත් සෝබන කරනවා, ඒ වගේම තමයි සෝබනේට රැවටෙනවා. අන්න එහෙම කෙනාට අපි පෘථග්ජනයයි කියලා කියනවා. යම් කිසි කෙනෙක් ඒ සෝබනේට රැවටෙන ගතිය පෘථග්ජන මිනිස්යාගේ නයිසර්ගික ආවේනික ලක්ෂණක් කියලා දැනගත්ත දවසේම ප්‍රධාන වෙන දේ තමයි ඒ මිනිස්යාගේ සෝබනේ නැතිලා යන්නේ. එයා තව දුරටත් මවාපාණ්ඩයන්නේ, එහෙම නැත්නම් සෝබන කරන්න යන්නේ. එනිසා මේ බාහිර සෝබනේ සහ ඇතුළත සෝබනේ දෙකම එකේම පිළිමිබුවක් විතරයි. ඉතින් ඒක නිසා කාට හරි ඒ සෝබන කරන වයසේ ඉඳද්දිම සෝබන කරන පරිසරයක ඉඳගෙනම සෝබන කරන මිනිස්සු අතර ඉඳගෙනම ඇස්සති පුරුෂෙක් මිරිඟුවක් දිහා බලලා ඒකේ රික්තයි තුච්චයි අසාරයි කියලා තේරුම් ගන්නවා වගේ මේක තේරුම් ගත්තොත් ඒ මිනිස්යාගේ සෝබනේ නැති වෙන්න ඒ මිනිස්යා මේ කුලයා කෙරෙහි ඝනයා කෙරෙහි කලකිරෙනවා. මේ සමාජය කෙරෙහි මේ තියෙන මවාපෑම කෙරෙහි කලකිරෙනවා. ඒ කලකිරෙනවා කියලා කියන්නේ උක්කටලි වෙනවයි කියලා කියන්නේ ද්වේෂ නිසා නෙවෙයි. යට පේනවා මේට වැඩිය කොච්චර ගමන ලේසිද මේ කැලේක ජීවත් වෙනකොට. මොකද කැලේ කිසිම මවාපෑමක් නැහැ. ගහක් වල කිසිම මවාපෑමක් නැහැ. ශූන්‍යාකාරය කියලා කියන්නේ මවාපෑමෙන් තොර තැනක්. ඉතින් මවාපෑමෙන් තොර තැන ජීවත් වෙන එක මිරිඟුවක් විනිවිද දකින්න වගේ. ඉතින් ඒක හොඳටම තේරෙනවා සර්වචන්නාංශේ මේ ශාසනයක් පවත්වනකොට. බුදුචන්නාංශේ සඳහන් කර තියෙනවා ප්‍රාතිහාර්ය තුනක් තියෙනවායි කියලා. ඉත්‍ති ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා. ඉතින් මේ ඉර්ති ප්‍රාත්‍යහාරය කියලා කියන්නේ විවිධ මැජික් කරලා පෙන්නනවා. පෙන්නලා මිනිසු තමන් කෙරේ නතු කර ගන්නවා. ඊට පස්සේ ඒක ආගමක් කර ගන්නවා. ආදේශනා ප්‍රාත්‍යහාරය කියලා කියන්නේ අනුන්ගේ හිත් කියෝලා සුවසේවාවල් කරලා පිරිස තමන් කෙරේ නතු කර ගන්නවා. ආදේශනා ප්‍රාත්‍යහාරය කියලා කියන්නේ දන්න ටික බනකට කියනවා. තේරුම් ගන්නේ නැත්තම් නිකන් හිටපහම. කිසියෙම මවාපෑමක් නැහැ. ඒ විදිහට සාසන තුනක් ප්‍රාත්‍යහාරය තුනක් සර්වඥාසගේ සර්වඥතා ඥානයේට වැටහිලා කියනවා මේ ඉර්ති ප්‍රාත්‍යාරිය හා ආදේශනා ප්‍රාත්‍යාරිය කියන දෙකම අනාර්යයි. එකම ශාසනයේ තියෙන්නේ අනුශාසනා ප්‍රාත්‍යාරිය විතරයි. කියන දේ තමයි දන්න දෙය කියනවා. ඒක යථාභූත ඥානයි. ඇති හැටි යම් කිසි කෙනෙකුට ඒක මදි නම් ඊට වැඩිය මේ සෝවණේ ඕනේ නම් ගුඪ දේවල් ඕනේ නම් গুপ্ত දේවල් ඕනේ නම් එයාට ඕනේ තරම් ඒ සරුවත්ම උගන්වීමට පිට ගොඩාක්ම වාපෑම් තියෙනවා. ගොඩාක් ගුඩ දේවල් තියෙනවා. ඒ වත් යන පිරිසක් ඉන්නව ගොඩක්. ඉතින් ඒක නා ඒවට ඇදිලා ගිහිල්ලා එයා කියනවා මේ සරුවත්ම සාසනෙන් අපිට ඇති වැඩක් නැහැ. ඒක බොහොම ගැඹුරුයි. ඒක අපිට මේ ගත කරන ජීවිතේ ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට මේ ඉක්මන් ක්‍රම වලින් අපිට අවශ්‍ය කරන දේ ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවායි කියලා. එදත් හිටියා. අදත් තියෙනවා. ඒ නිසා විපස්සනා භාවනා කරන කිනාට ලෝකයේ කියන රංගමඩලේ තියෙන නාඩගම මේ රංගපෑම බලනකොට යා මුනි භාවයටපත් වෙනවා. මුවින් නොබැන ඉඳ වෙනවා.
කතා කෙරුවොත් පැටලෙනවා. ඒක නිසා ਸਰුවචන් වහන්සේට ශාසනය ධර්මය අවබෝධ වෙච්ච ගමන් හිතුවා මේක කාටවත් කියලා වැඩක් නැහැ කියලා. කිව්වට කවුරුවක්වත් නැහැ ඒක තේරුම් ගන්න තත්යකට ඒක වෙන්නේ ਸਰුවචන් වහන්සේ වරදොල තේරුම් අරගෙන පව කරගන්න. හැබැයි ਸਰුවචන් වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂය පිරුම් පරනකොට බුද්ධෝ හම්බෝධ ඉස්සාමි මුත්තෝ හම්මෝචේ පරේ තින්නෝ හන්තර ඉස්සාමි සංසාරෝගා මහබ්බය කියලා තමයි ගැම්ම ගත්තේ. බුද්ධෝ හම්බෝධ ඉස්සාමි මම පරම අවබෝධ කරගෙන මම ලෝක ජනතාවට අවබෝධ කරවන්නෙමි. මුත්තෝ හම්මෝච ඉස්සාමි මම සංසාර සාගරින් මිදිලා අනික් අය මුදවන්නෙමි. තින්නෝ හන්තර ඉස්සාමි මම ඒකට ඈතර වෙලා අනික් අය ඉතර කරවන්නේ මේ සංසාරෝගා මහබ්බයා මේ සංසාරේ ඕගය සැඩ වතුර සැඩපාර හරිය භයානකයි කියපු බුදුහාමඳුර බුදුනාට පස්සේ බණ නොකියන්න තීන්දුව කරා. ඒ මොනක්වත් නිසා නෙවෙයි කාටවත් බුදුබණ තේරුම් ගන්න ඕන කමක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ තමන්ගේ තමන් දන්න ටික තමන්ගේ මතමතාන්තර ටික තමන්ගේ රුචර්චුකන් ටික තමන්ගේ පෞරුෂත්වය උවා දක්වන්න පුම්බල පෙන්නන්න තියෙන ඕන දෙයකට ඇදිලා යනවා. කිසිසේත්ම මේ තමන් ළඟ තියෙන ශකගති, තමන් ළඟ තියෙන මායාගති, තමන් ළඟ තියෙන වංචකගති දකින්න එක කරප්පන් වෙනවා. ඉතින් ඒ නිසා ඇත්ත කතා කරන මනුස්ස කරන්න ගියාම ඒ තියෙන නොසලකීම නිසා මේක ගමනක් යන්න ඕන නිසා ඉල්ලුම සැපෙම නීතියට පිටිස කැමති මොනවා ටිකක් කියාගෙන යන කතාවක් තමයි හැම ආගමෙම තියෙන්නේ. මොන්න තර මොන්නම දෙතිය කරත් බේරුමක් වෙනසක් ඇත්තෙම නැහැ. ওই මිත්‍යා දෘෂ්ටිය කියන දේවල් හෝ බුද්ධ ආගමේ. ඔක්කොගෙම තියෙන ඉල්ලුම සැපෙම නීතිය විතරයි. ඒ මොකද ඔක්කොටම ඕනේ පිටකසාගෙන ජීවත් වෙන්න, සන්තෝෂ වෙන්න මේක පාවිච්චි කරලා. නමුත් මේ සංඥාව ගැන ඉගෙන ගන්න ගියාම පේනවා ඒ කොච්චර අපි කුඩ ධර්ම අරසා කරත් එතන අපේ රුචිය මතිමතාන්තර හොවා දක්වන්න හැදුවත් තමන් රැවටෙන්නේ තු කවදාකවත් අනුරවට්ටන්න බෑ. ඉස්ලාම තමන් රැවටෙන්න ඕනේ. ඒ කියන නිසා තමන් රැවටිලා අනු රැවටෙන මිනිස්සය හරිම අහිංසක මිනිස්සෙක්. මචර දොස් කියනවත් නරකයි. නමුත් ගොඩ එන්න බෑ. එකම වටවලල්ලේ කරකවනවා. උගක් ඒ පටලවගත්ත මිනිස්සය අමාරු වැටෙන්නේ අනුගාමිකව වැඩි වෙන්න වැඩි වෙන්න. පටලවගත්ත එකන පැටලෙන්නේ නැහැ. ටික දවසක් යනකොට කවුරු හරි කන රත් වෙන දෙයක් අහලක බොරු යකෝ කිව්වනම් පැටලෙන්නේ නැහැ. කට්ටිය වැඳ වැඳ පිටිපස්සේ යන්න ගියාට පස්සේ ඒ මනුස්සයා වටේ රොස්ස බැඳෙනවා. ඊට පස්සේ ඒ මනුස්සයා අපේ බාධාක ඌ අඳිනවා. ඌ අඳින්නේ ගොනාට තමයි තියෙන්නේ. ඌ දන්නේ නැහැ ගොනාට අඳිනවා. හැබැයි අඳිනවා කියලා තමයි කියන්නේ. ඕකට තමයි මේ ආලවට්ටම් කරනවා, රූපලාවන්‍ය කරනවා, වේශ නිරූපණය කරනවා, එක එක නිලතල දෙනවා, සම්මාන දෙනවා. මේ සියරෙකෙම තියෙන්නේ එක එක් මෝඩයට අඳලා අනික් මෝඩරලට පිටිපස්සෙන් ගිහලා අපුඩි ගහලා ඉතින් මේක මෙරිඟුවක් කරගන්න. ඉතින් නමුත් එවැනි කාලෙක එවැනි ලෝකෙක ਸਰවඥාන්සනාවක් පහළ වෙලා මේ අන්ධබාල ජනතාවට මේක කරන්ඩ ආරාධනා කරනකන් හිටියා සහම්පති බ්‍රහ්මරාජයා. සහම්පති බ්‍රහ්මරාජයා ඉස්සරහට එලෙක දන බිම ඔබලා උතුරට සකස් කරගෙන අවසරයි නිරුකානන් වහන්සේ ඔබ වහන්සේත් මෙච්චර අවබෝධ කරාට පස්සේ මේක හෙලි කරේ නැත්තම් දෝක්‍යාටම ඇහැ නැති වෙලා යනවා. ඔබ වහන්සේ මෙතෙක් කල මේ කරපු මේ අවබෝධ කරගත්ත දේ ලෝකයා කෙරේ අනුකම්පාවෙන් දේශනා කරන්නයි කියලා මම ලෝකයා වෙනුවෙන් ඉල්ලා ඉන්නවා කියලා සාම්පති බ්‍රහ්මරාජයා ආරාධනා කරා කියන කතාවක් අපේ පොත්වල තියෙනවා. ඒ මොනක්වත් නිසා නෙවෙයි මිනිස්සුන්ට සත්‍ය අහන්න ඕනකමක් නැහැ. ඒ කට්ටියට ඕනේ ඒගොල්ලෝ කැමති දේ අහන්න. කවුරු හරි තමන් කැමති දේ කියනවා නම් ඒක පිටපස්සෙන්. ඉතින් යගේ බාහිර අභ්‍යන්තර දෙක සම්බන්ධ කරලා බැලුවොත් අපේ රුචි රුචි ගායකයෝ පිටිපස්සේ රුචි රුචි නළුවෝ පිටිපස්සේ රුචි රුචි ජනප්‍රියයි පිටිපස්සේ අනේකේ ඇතුළත සෙල්ලම තමයි ඇයි ඒ විදිහට බාහිර රංගනයක් එලිපිට නැටිල්ලක් කරන්න ඉසල වෙස් බඳින හැටි තමයි මේ සංඥා ස්කන්ධේ විස්තර කරනකොට විතර වෙන්නේ. ඒක නිසා සෑහෙන දුරට තමන් ගැන විවේචනාත්මකව නැත්නම් ඇති හැටි දැකීමේ අවශ්‍යතාවය නැත්නම් ඒ දෘෂ්ටි කෝණයම නැත්නම් ඒ කියන්නා වූ මානසිකාරේ නැත්නම් සංඥා පිළිබඳ බණ අහනකොට අර දිවයට තියෙන පෙත්ත තියාගන්න වෙනවා. හાર્ට් ඇටැක් වෙනවා.
තියෙන දැනගෙන අපෝ TNT පිටියම කට්ටියට මොකද හදිසි ඔය අහගෙන ඉන්නකොට හක් ගන්න පටන් ගන්නවා නිකන් ඉඳපු තමයි මැරලා වැටෙන ඉඩ තියෙනවා. ඒ තරම්ම මේ කරන විකාරේ කොල්කටු මාලියේ දාගෙන කරන විකාරේ තමයි ලෝකේ තියෙන්නේ. ඒ නිසා අපි බලමු අර රූපස්කන්ධය පිළිබඳව අපි නානා ආකාරයෙන් මේක මමය මේක මාගේ මේක මගේ ආත්මය කියාගත්තට පස්සේ අපි නටන නාටකමක් තියෙනවා. ඊට පස්සේ මේ වේදනාවල සැප විතරක් ලබන්න ඕනේ දුක නැති කරන්න ඕනේ මමත් කරන්න ඕනේ මගේ දරුවොත් කරන්න ඕනේ නෑදෑපි සත් කරන්න ඕනේ කියවම තවත් නාටකමක් නටනවා. මේ නාටකම් දෙකටම යටින් මේ සංඥාව තමයි මිරිඟුවක් පිටිපස්සේ මු යන මුවේකට මේ තද දාහයක් කැකෑරෙන වාදයක් ජලයේසේ පේන ගතිය විමස බලන්න නැතුව විනිවිද බලන්න නැතුව යෝනිසෝපංචකාරයෝ දන්නේ නැතුව ඒක අනිත් කෙනාට ඉස්සලා දුවගෙන ගිහිල්ලා බොණ්ඩ තියන ආසාව වගේ තමයි සංඥා වැඩ කරන්නේ. ඒ නිසා ඒක පිළිබඳ උගන්වනකොට ඉතාමත්ම භයානකයි තව කෙනෙක්ගේ සංඥාව ඉගෙන ගන්න ගිහිල්ලා තව කෙනෙක් පහත් කළ සලකන එක. ඒක ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන බරපතලම වැරැද්දක්. නමුත් අපි නිදර්ශන ගන්නවා. හැබැයි ගත්තක මම ඒක Tamanට ආරූඪ කරගන්න ඕනේ. ආරූඪ කරලා බලන්න ඕනේ. මේ අඳින ඇඳිල්ල, මේ රැවටෙන රැවටිල්ල, මේ තියෙන සෝබනේ, නැත්නම් මේ තියෙන ආලවට්ට මවාපෑම කොතෙක් දුරට මයි ළඟ තියෙනවද කියලා. එකක් කියද හැකි අනුන්ගේ සංඥා විපල්ලාසයක් එනතන අනුන් සංඥා පටලව ගැන ඉලක් මට තේරෙන්නේ මාත් සංඥා විපල්ලාසක ඉන්න නිසා තමයි. එහෙම නැත්නම් මට තේරෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි දෝෂයක් කියනවනම් අපි කාට හරි දෝෂයක් දකිනවනම් ඒ දෝෂේ දැකීමම තමයි මගේ දෝෂේ. ඉතින් අපි යාට කිව්වොත් උඹ සෝබනකාරයා. එනතන උඹ ආලවට්ටම් කරනවා. උඹ මවාපෑම කරනවායි කියලා ඒ කියන මිනිස්සයාටත් ඒ තරමටම ආලවට්ටමක් තියෙන්න ඕනේ අර මිනිසා කියන දේත් එක ගැටුමක් ඇති වෙයි. ඒ නිසා සර්වඥංශේ සඳහන් කරලා තියෙනවා සංඥා විරත්තස්සන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තස්සන සම්ති මෝහා. යම් කෙනෙකුට මේ සංඥා පිළිබඳව පටලවිල්ලක් නැතයි කවදාවත් කිසි කෙනෙක්ගේ ගැටෙන්නේ නැහැ. වැරද්ද දැක්කත් හොඳ දැක්කත් හරි දැක්කත් වැරදි දැක්කත් ඒ දන්න මේක හුදු සංඥාක පටලවිල්ල තියෙන්නේ. ඔයාට ඔය තේරිච්ච දාසේ තේරුම් ගනිම මම මොකට යෝග පිළිලා දෙන්න යන්නේ ගිය ගම ගැටුමක් ඇති වෙන නිසා සංඥා විරත්තස්සන සම්ති ගන්තා සඤ්ඤාවක් තියාගත්ත ඕනේ අපි තව කෙනෙක්ගේ දොස් දකින්නේ. සඤ්ඤාවක් තියෙන්න ඕනේ අපිට අනික් කෙනා වැරදි කියලා කියන්නේ. ඒ කෙනා අනිවාර්යයෙන්ම තේගැට්ටේ අන්තා විචරಂತಿ ලෝකේ. සඤ්ඤා ඒ සඤ්ඤන්ත දිත්තින්ත යේ අග්ගහෙන්තා තේගැට්ටේ අන්තා විචරಂತಿ ලෝකේ. යම් කෙනෙක් සඤ්ඤාව පටලවා ගත්තොත් ඒ අනුව දෘෂ්ටියක් හැදුවොත් එයා ගැටි ගැටි ලෝකයක්. එක එකනා එක එකනා ගැටි ගැටි ලෝක යනවා. අවබෝධ කරපු එකනා අනික් කෙනා සංඥාව පටලවාගෙන හිටියා. අනිත්‍ය සංඥා තේරුම් අරගෙන හිටියා. කවදාකවත් ඒක තමන්ගේ පවුකුරේට දාගන්නේ නැහැ. ඒ යාගේ සංඥාව පටලවාගෙන තියෙනවා. වැඳලා ඇහුවොත් මෙන්න මේමයි ඔබතුමා නැත්තම් ඔබතුමිය කරදරයක් නැතුව මේ ගමන යනවා. අපි යන යන තැන පටලවෙනවා. අනිහි මට අනුකම්පා කරලා මේකට ගැලවුම් මාර්ගය කියලා දෙන්න කිව්වොත් විතරක් අන්න පොතේ අහවල් තැන මෙන්න මෙහෙම තියෙනවා. කොටා කියලා බලන්න කියලා බුදුහාමුදුරන්ගේ නම කියලා ධර්මයේ නම කියලා ආචාර්ය වංශගේ නම කියලා පිටත් කරනවා. කවදාකවත් නරකයි විග්‍රහ කරන්න යන්න. මොකද විග්‍රහ කරපු ගමන් ඒක තමන් උසස් වෙලා අනුපහත් වෙලා ඇති කරගන්න ගැටුමකට හේතු වෙනවා. ඒ නිසා ඒ සංඥා පිළිබඳ තියෙන විසඳීම විශේෂයෙන් වෙන කෙනෙකුගේ චරිතයක් හෝ ක්‍රියාවලියක් ගත්තට පස්සේ කොච්චර අත්‍යන්ත කෙනෙක් වුණත් ගැටුමකින් මිසක කෙලවර වෙන්නේ හැබැයි එකක් කියන්න පුළුවන්. හුඟක්ම ගැටුමෙන්නේ හුඟක්ම අත්‍යන්ත කට්‍යත් එක තමයි. කදාකවත් නොදන්න සම්බන්ධ නැති කෙනෙක් එක්ක අපිට කිසිසේත්ම සංඥා ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ මේ අපි ළඟ ඉන්න පිරිසත් එක්ක තමයි. ඒ නිසා සංඥාව හරියට තේරුම් ගත්ත කෙනා ළඟ ඉන්න කෙනායි මැද ඉන්න කෙනායි තරහකාරය තුන් දිනාටම සමසේ සලකන. මොකද මේ තුනට වෙන් කළ සලකන්නේම සංඥාව පටලවිලක් නිසා. ඒකෙන් වැඩිම දුක් දෙන්නේ මයි ළඟ ඉන්න කට්ටිය තමයි. ඒකට තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං එනතම් ප්‍රේමතෝ ජායති ශෝකෝ ප්‍රේමතෝ ජායති භයං කියලා තියෙනවා. ඒ නිසා කිට්ටුවන්තෙන් ප්‍රේම කරන අය අතර තමයි
අපි ආස කරන තණ්හා කරන අයත් එක තමයි මේ පටලවිල ගොඩක් තියෙන්නේ. ඒක නිසා සංඥාව තේරුම් අරගන්න ටිකටවත් අඩු ගන්න කියනවා. ඒ ප්‍රියයන්ගේ පොඩ වෙන් වෙන්නේ. තමන්ගේ අත්‍යන්ත දේවල් වෙන පොඩක් ඈත් වෙන්න සුළු මේ මාතෘකාව තේරුම් ගන්න බෑ. මොකද ඒක අසුචි වලක දැහැගෙන සන්ලයිට් සබංගාල හොද හොද නානවා. ලක්ෂ බංගාල නාලා අසුචි වලේ ඉන්නේ. ඒ කොච්චර ඇවත් ලක්ෂ නෙවෙයි තල්ලයිට් නෙවෙයි මොනව ගෑවත් ලැගලා තියෙන අසුචි වල. එහෙනම් ෂාවිට පොඩ්ඩකට සිත් වෙනවා. ඒ සංඥා ලෝකයෙන් එහෙම නැත්නම් අපි මවාගත්ත අපේ මේ බුබුලෙන් පොඩ්ඩකට එහාට ගිහිල්ලා මේක දිහා බලන්න ඉති ඒකත් අමාරු. පරේෂණ මට්ටමකට හෝ ඒකත් අමාරු. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ මේ එකබණකින් විශ්දාන පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක රැයකින් විශ්දාන පුළුවන් ප්‍රශ්නකුත් නෙවෙයි. දිගින් දිගට කටයුතු කිරීමෙන් තමයි විශ්දාන තියෙන්නේ. ඉතින් අපි කොතෙන් හරි පටන් ගන්න ඕනේ. ඉතින් මේකේ තියෙන භයානකම අනත මේකේ තියෙන වැදගත්කම දක්වන සූත්‍ර රාශියක් තියෙනවා. ඒ වුණත් මේ සංඥාස්කන්ධය පිළිබඳව අවබෝධයේ තියෙන ගැඹුර උගාක්ම මම දැක්කේ විස්තර සහිතව විස්තර කරන පොට්ටපාද සූත්‍රයේ. ඒක දීඝනිකාය සූත්‍රය උංගා දීඝ සූත්‍රයක්. හැබැයි ඒකේ මොකුත් නැහැ. ඇහි කුණක් අයින් කරනා වගේ ලස්සන සරුවචනංශ අයින් කරනවා. මම අද පොට්ටපාද සූත්‍රයේ දිගින් දිගට උද්දුත කරන්න යන්නේ. නමුත් ඒකට පෙළඹිච්ච කතාව පසුබිම් කතාව මතක් කරොත් මම හිතනවා අපිට හිතා ගන්න පුළුවන් වෙයි කියලා අපිට මේකෙන් කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා. සරුවචනංශයේ පින්ඩපාත වයින් ගමන් කල්පනා කරලා බලනවා දැන් කල් වේලා වැඩි. කිවල් වල තම්බත් ඉදිරියේ නැහැ. ඒක නිසා පොට්ටපාද පරිබ්‍රාජකයා ඉන්න අන්‍ය තීර්ථක ආරාමයකට යනවා. යනකොට පිරිස කෑකොත් සංඝකයා ඉන්නවා. පොට්ටපාද පරිබ්‍රාජකයා කියනවා එයා ගෝලයන්ට අනිදි සරුවචනංශ වටනවා මේ පැත්තට. කතා කෙරුවොත් එන එකක් නැහැ. ගෝසා කෙරුවොත් එන එකක් නැහැ. සරුවචනංශේ නිස්සද්දතාවයට කැමැති කරුණා කරලා ඒ උත්තමෙන්වංශයේ පැමිණීම අපේක්ෂාවෙන් අපි නිස්සද්දතාවයෙන් ගරු කරමු කියලා. ඉතින් සරුවචනංශේ දැනෙනවා යනකොටම නිස්සද්ද වෙනවා. ගිහිල්ලා ඉතින් ආසනයක් පනවනවා වාඩි වෙලා පොට්ටපාද නීච ආසනයේ කාසුම් ගන්නවට පස්සේ කියනවා. පොට්ටපාද මං එන්නේ ඉස්සලා ඔයගොල්ලෝ මොන වගේ කතාවකද හිටියේ? නැත්නම් මං මේ පැමිණීම නිසා මොන වගේ කතාවද අඩාලුනේ කියලා කියනවා. ඉදිර පොට්ටපාද කියන අවතරයි ස්වාමීන් වහන්සේ අපි ඒ කරපු මේ තිරිසං කතාව කිපිච්චාවයි. ඔබ වහන්සේ වගේ උත්තමෙක් මෙතෙන් පැමුණාට පස්සේ ඔය කතාව කියලා ඇති වැඩන්නේ ඒක මට පස්සේ හරි අහගන්න පුළුවන් මට අවසර දෙනවනම් මට ඔබ වහන්සේ වගේ උත්තමෙක් ආපුවම අහන්න ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඔන්න දෙබස පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා කුතුහල ශාලාවේ නැත්තම් අපි දැන් තියෙන ප්‍රජාශාලා වගේ තැනක ඔක්කොම පඬිතුගොල්ලෝ රැස් වෙච්ච වෙලාවක පොට්ටපාදත් ආසනයක් කරගෙන ඉඳලා තිනවා. එතකොට එක්කෙනෙක් අහලා තිනවා අදි සංඥා නිරෝධය කියන්නේ මොකද්ද කියලා. අපි දන්නා මේ නිරෝධය කියලා කියන්නේ නැති වී යෑම, ක්ෂය වී යෑම, වැය වී යෑම. සංඥා නිරෝධය කියලා කියන්නේ මේ සංඥාස්කන්ධයගේ ක්ෂය වීම, වැය වීම, නිරුත් වීම. අභි සංඥා නිරෝධයේ ඉතුරු නොකර ශ්‍රේෂ්ඨම නිරෝධය මොකද්ද කියලා. ඉතින් ඔක්කොමලා අදහස් හෙලි කරා. ඉතින් පොට්ටපාද කියනවා අවසානයේ සභාව විනිශ්චය කරන වෙලාවේ අදහස් හතරක් තිබුණා. මේ සංඥාව කියන එක අහේතු අප්‍රත්‍යම් පටංගා. කිසියම් කෙනෙකුට කොහොමනක්වත් අගක් මුලක් හොයන්න බෑ. ඔහේ සංඥාව වෙනවා, ඔහේ සංඥාව යනවා. ඒක නිසා ඒකේ අපිට කිසිම පාලනයක් කරගන්න බෑ කියලා එක්කෙනෙක් කිව්වයි කියලා. අනිත් එක්කෙනා කිව්වලු එහෙම නෑ. සංඥාව තමයි ආත්මය කියන්නේ. සංඥාව තියෙනකොට ආත්මය තියෙනවා. විසංඥ වෙනකොට ආත්මේ නෑ. කාට හරි සංඥාව තියෙනවා කියන්නේ ආත්මේ තියෙනවා. විසංඥා සංඥාව නැහෙනේ ආත්මේ නැහැ. ඊට පස්සේ ඒ දෙකම ප්‍රතික්ෂේප කරලා තව එකණික් කියලා තියෙනවා. නෑ නෑ මේ ਸਰවලදාරි දෙවියෙක් ඉන්නවා. ඒ දෙයියන් කැමති වෙනකොට සංඥා දෙනවා. පුද්ගලයා සංඥී වෙනවා. එයාට ඕනේ නෝ සංඥාව අයින් කරනවා. එයා අසංඥී වෙනවා. සංඥාව නැති කෙනෙක් බාරපත් වෙනවා. ඒක තීන්දුව කරන්නේ ਸਰවලදාරි දෙවියන් වහන්සේනමක් කියලා. එතකොට තව කෙනෙක් ඉඳලා තියෙනවා. ඉඳලා කියලා තියෙනවා නෑ නෑ සංඥාව එහෙම අහේතු අප්‍රත්‍යයෙන් හටගන්න දෙයක්වත් නෙවෙයි. සංඥාව කියන එක ආත්මයක් නෙවෙයි. සංඥාව කියන එක නොපෙනෙන සර්බලධාරී දෙවි කෙනෙක් තානිකුත් නෙවෙයි. ඉන්ද්‍රජාල සහිත බලවත් දෙය ඇති බමන තමන ප්‍රාකෝණිනව භාවනා කරන එයාට පුළුවන් ඕන කෙනෙකු ඔළුවට සංඥාව දාන්න. එයාට පුළුවන් ඕන කෙනෙකු සංඥාව ගන්න. ඒ නිසා ඒගොල්ල අතරේ බලයේ තියෙනවා තව කෙනෙකුගේ මනස පාලනය කරන්න. එයා තමයි සංඥාව දෙන්නේ කියලා. ඒතර පොට්ටපාද මුල්ලකඩලා කල්පනා කරලා හිටියලු. දැන් කිසි කෙනෙකුට නිගමනයකට එන්න බෑ. අවසාන තීන්දුව හතරක් තියෙනවා. එදා කල්පනා කරන අනිමිතන බුදුහාමුදුරුවෝ හිටියනම් නිගමනයක් දෙනවනේ.
ඔබ වහන්සේ මට සිවුනා ස්වාමීන් වහන්සේ සෙනෙක ඉඳද්දි මම ඒ වෙලාව කතා කරේ නෑ. දැන් ඔබ වහන්සේ ආපු නිසා මම මේ ඔබ වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරනවා කියලා. ඉතින් මේ හතර තමයි අපි ඉන්නේ. අපි හිතනවා මේ ඉඳපු ගම මගවලුවට දඩස් කාල මොනවද ආවා. ඒක මම දන්නෙත් නෑ. කවුරුවත් දන්නේ නෑ. ඒක ඉබේ පහළ වෙච්ච අහයෙන් කඩා වැටිච්ච එකක් කියලා අපි සමාල්ලාට හිතනවා. එහෙම නැත්නම් අපි හිතනවා මේ සංඥාව තීනකන් තමයි පණ තියෙන්නේ. සංඥාව නැති වෙනකොට පණ නෑ. ඒක සංඥාව තමයි ආත්මේ. යා රූපී ආත්මය කියලා ගන්නෑ. වේදනාව ආත්මය කියලා ගන්නෑ. සංඥාව ආත්මය කියන කට තමයි IT කාරෝ කියලා කියන්නේ. ඒගොල්ලන්ට ඒක තියෙනකන් හම්බ කරගෙන කන්න පුළුවන්. ඒක නැති වුණාට පස්සේ ඒගොල්ලෝ ගාව මොනම වස්තුවක්වත් නැහැ. ඒගොල්ලෝ තියෙන අරේ තියෙනක මෙහෙට තනවා මෙහෙන් තියෙනක යහට දෙනවා. නිෂ්කාශනයේ විතරයි ඔය ইনফরমේෂන් ටෙක්නොලොජි එකෙන් කිසිම නිෂ්පාදනයක් නැහැ. එහෙමේ තියෙන තොරතුරු එකතු කරලා කොත්තරොටි ගහන්නේ. ඊයේ තුරේචයි අද තුරේච ඔක්කොම එකතුලා චර්චා ගහලා ගහලා ලංකාරී ප්‍රසිද්ධයි කොත්තරොටි. තවත් ගානක රොටි ඉතුරු වෙච්ච ඒවා කෑම ඉතුරු වෙච්ච ඔක්කොම අරගෙන කුත්තුව ගහලා දෙනවා. ඉතින් කොත්තරොටියක් තමයි ඔය IT කියලා කියන්නේ. ඒකේ ජීවත් වෙන අය ඒගොල්ලෝ හිතනවා මේක තමයි ජීවිතේ. අද ලෝකේ තියෙන උත්කෂ්ම දේ IT. අපිත් කරන්නේ IT. ඒ ශාපේ ඇති තමයි පාලනේ තියෙන්නේ. ඒගොල්ලෝ එහෙම හිතාන ඉන්නවා. එහෙම නැත්නම් හිතනවා සර්බලධාරි දෙයයන් ආංශි කියලා. බුදුහාමුදුරෝ සහ හින්දු ආගමේ සමහරක් අර අනික් සියල්ලම හිතනවා අපිට මේ සියල්ලම සිද්ධ වෙන්නේ දෙයියෝ නිසායි කියලා. අපිට මේ සියල්ලම සිද්ධ වෙන්නේ කවුරු හරි පිටිපස්සේ ඉඳලා අපිව විනිශ්චය කරනවා. ඒ විනිශ්චය කරලා අපි ඔලුවට එක එක දේවල් දාන. ඒ යනවා තමයි සිද්ධ වෙන්නේ කියලා. එහෙම නැත්නම් සමහර විට දෙයියෝ අහසේ නෙවෙයි ඉන්නේ මේ ලෝකේ ඉන්නවා. ඉතින් ගිහිලා එක එකනාගේ ආශිර්වාද ඉල්ලනවා. එක එකනාගේ පේන බලනවා. එක එකනාගේ නස්තත්‍ර බලනවා. එයා ළඟ තමයි තියෙන්නේ මගේ සුභ සිද්ධිය. යාලඟ තමයි තියෙන්නේ මගේ අභිවෘද්ධිය කියලා මේ ලෝකෙම ඉන්න සාමාන්‍ය කෙනෙක් අල්ලගෙන යෞසස් කළ සලකවගෙන එයාගේ ඇසුර හැම දේශපාලනච්චෙක්ම ඔය අනුන්ගේ සංඥා වෙනස් කරන්න පුළුවන් අත්‍යබලධාරී කට්ටියක් පාට පත්තලා ඉන්නවා අද වෙනවා. පන්තිතුමාගේ ලියුම තියෙනවා නම් ගෑණියෙක් මිනිහෙක් කරන්න පුළුවන් ඕන දෙයක් කරතයි. ඉතින් ඒගොල්ලෝ ඒක අදහන. ඉතින් මේ ටිකේ තමයි අපේ ජීවිතය. මේ සර්වඥාන්සේක කිව්වට පස්සේ සර්වඥාන්සේ විස්තරයක් දෙනවා. ඉතින් ඒ විස්තරය උගක් ධික සූත්‍රයක්. ඉතින් ඒ නිසා ඒ පොට්ටපාද සූත්‍රය පිළිබඳව විස්තර විභාගයක් තියෙන තැනක් දැක්කොත් අහලා බලන්න. ඒක කල්යර ගන්න වටිනවා. මොකද ඒ තරම මේ සංඥාව එක්ක වැඩ කරන එක ඒකට වැඩ කරන්න මනස සකස් කර ගන්නවා කියන එක ලොකු විප්ලවීය ආරම්භයක්. ඒක නැතුව කොච්චර බණවත් කොච්චර භාවනා කරත් මොනින්නම් කලයකට වතුරක් කරෝ වගේ. ජම්කෙසි කෙනෙකුට මේ විවෘත භාවය ඇති කරන්න පුළුවන් නම් ඒ විවෘත භාවයේම තමයි ආහන බණේ වටිනාකමයි තියරන්නේ. කරන ධර්ම කරන භාවනාවක තේරුම ඇති කරලා දෙන්නේ ඒකට සූදානම්කම. ඒ විදිහට අපේ හිත සකස් කරන නැත්නම් අපේ හිත කුරුවල් කරන නැත්නම් විවෘත කරන හෝ ආවරණය කරන ධර්ම තුනක් සර්වඥ ශාසනයේ තියෙනවා. සංඥා චිත්ත දිට්ඨි වශයෙන්. ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ මනස තාම තියෙන සංඥා මට්ටමේ නම් ඒක පිළියම් කරන්න පුළුවන්. ඒ සංඥාව වෙන සංඥාවකින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් පිළියම් කරන්න පුළුවන්. නමුත් එයා ඒක නැවත නැවත භාවිතාව හරහා ඒක චිත්ත මට්ටමට ගත්තා නම් පිළියම් කරන්න බැරි මට්ටමට යනවා. එයා ඉන්නේ ඒ දැඩි හිත දැඩි කරගත්ත කෙනෙක්. කවුරුත් කියන දයක් අහන්න කැමති නැහැ. ඒකට කියනවා පිටකර වෙච්ච මිනිස්සෙක් කියලා. කේස් හාඩ්නින් කියනවා. කවුරුත් කියන දයක් අහන්න එයා ගත්ත දැඩි මතෙම ඉන්නවා. ඒකට කවුරක්වත් අත තියන්නේ නැහැ. ඊට පස්සේ එනවා ඒක දිට්ඨි මට්ටමට. ඒතකොට සරුවච්චන් වහන්සේවත් අත තියන්නේ නැහැ. ඔය මොඩියෝ තමයි මේ බුද්ධහව උගන්වන්න හදන්නේ මිත්‍යා දෘෂ්ටිකයන්. කෙරෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. කෙරුවට වැඩක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දන්න වැඩක් නැහැ කියලා. බුදුජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරන්නේ විවෘත මනසක් ඇති සංඥා විපල්ලාස තිබුණා කමන්නේ ඒක හදන්න පුළුවන්. චිත්ත මට්ටමට කුරුවල් වෙලා තියෙනවනම් දිට්ඨි මට්ටමට කුරුවල් වෙලා තියෙනවනම් දෘජානාසිකේ වටිනා කාලය ගන්න. ඉතින් අපි කොහොමද මේ බෞද්ධ ලෝකයක් හදන්නේ? අපි කොහොමද බෞද්ධ රටක් හදන්නේ? කොහොමද බෞද්ධ සමාජයක් හදන්නේ? කවදාවත් කරන්න බෑ. ඒක කරන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ හිතපුණේ. ඒක නමුත් අපේ ජීන මෝඩකමට අපි අපේ පවුලේ ඔක්කොම සිල් රැක්කණ්ඩ හදනවා. ඔක්කොටම දන් දෙවන්න හදනවා. ඔක්කොටම භාවනා කරවන්න හදනවා. ඒ කියන්නේ අපි මේ වටිනාකම මේක බරබදලකම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුද්ගලික වෙලා ආත්මార్థකාමී කරන්න කියන එක නෙවෙයි. කැමැති කෙනා එයි. විවෘත වෙච්ච කෙනා එයි. එයාට ඕනේ නම් ඒක කියලා දෙනවා මිසක්ක පාරායිනේ
ජාත්‍යන්තර බව විපස්සනා භාවනා මධ්‍යස්ථානය කියලා ගහලා එන්න ඔක්කොමලා එන්න පළවෙනි දවසේ පළවෙනි ධ්‍යානෙ තියෙනවා දෙක දෙවෙනි එක තියෙනවා තුන හතර පහ පස්වෙනි දවසේ සෝවාන් අනාගාමි කරලා යන දැන් හරියට තියෙනවා. ඉතින් කට්ටිය මේ වගේ ඇවිල්ලා බය ගන්න භාවනා කරලත් මොකක්වත් නැති තිබුණ එකක් නැතුණා කියනකට වැඩි අර වගේ තැනකට ගිහිල්ලා 1 2 3 4ට හරීම කැමති. ඉතින් ඒක මම හිතන මේ අත්තම්බලට වැඩි මේ ඉන්න කට්ටිය රෙඩි අපේ යුගේ උංගාවක්ම ප්‍රසිද්ධයි. ඉස්සර කාලේ ඔය කොලන් තිබුණේ නැහැ. ඉස්සර කාලේ මේ සෝවාන් වෙනවා තියා ධ්‍යාන ලැබනවා කියන එක අහන්නවත් තිබුණේ නැහැ. ඊට පස්සේ එයාට බලනකොට දැන්නා හොඳයි කියලා මට හිතෙනවා. අතල මෙතන පඳුරකට පයින් ගහනකොට රතන් නැසලා දෙන්නා තුන්දෙනා විසිනවා දැන්. ඕඩි තරක ලංකාවේ එක කියලා වැඩක් නැහැ. ඉතුරු ගම් ඩක්කාර රහතන් වහන්සේලා වහන මේ ළඟදී මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වුණා. ඊට පස්සේ මේ තම්බිවනසෙක් ඇවිල්ලා ඉරාක් වලින් ඉඳලා ඇවිල්ලා ලංකාවට නම් ඇවිල්ලා නෙවෙයි. එයා ඉරාකෙදීම ටෝක් එකක් දෙනවා. ලංකාවේදීමට බලන්න හම්බුණා. මහා පරිනිර්වාණ සූත්‍රයක. මහා පරිනිර්වාණ සූත්‍රයේ 28 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ වාක්‍ය ටික කියලා එයා අපේ කට්ටිය දන්නේ නැනවා කියලා නැහැ. මෙතන ඉන්න කවුරක්වත් කියවලවත් නැහැ. මේ තම්බි කතා කරන්නේ. තම්බි තම්බිලාට කියනවා මේක හොඳට කියලා බලන්න පුදුරජානන්සේ කියලා නැද්ද මගෙන් පස්සේ තව කෙනෙක් එනවයි කියලා. එයා නෙවෙයිද මේ ප්‍රොෆට් මොහමඩ් කියන්නේ. එයා ළඟ නැද්ද ওই කරුණ ටික? ඇවිල්ලා මම අවුරුදු 500න් ආවනේ. එයා තමයි බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ විරුද්ධ නැහැ කියලා දැන් තම්බි බුදු කරලා. ලෙබ්බේ බුදු කරලා. අපේ කට්ටියත් කට අරගෙන ආගෙන මොකද අපේ කට්ටිය මහා පරිණතවන දොස් කියවලා නැහැ. අර මනුස්සයා හරියටම අර්ථකථන දීලා වාක්‍යයෙන් වාක්‍යෙට කියවලා විස්තර කරගෙන මං හිතා සතුරුනා එක පැත්තට අඩු ගන්න බුද්ධහම වැරදි නැහැ කියලා කියනවනේ එකේ. බුදුජානසෙ කියපුදි බොහොම ගෞරවයෙන් සලකනවා. යමක්ම පේන කෙනෙක් බුදුහාරව කියන්නේ එයා කියලා තිනවා කීකොට පස්සේ තමයි අපේ ප්‍රොෆට් මොහොමඩ් ආවේ. එයා තමයි ඊගාට ඔය කියන මෛත්‍රී බුදුහාරව කියලා. මෛත්‍රී නෙමෙයි ඊගා බුදුහාමුදුර. අපි දන්නෙත් නැහැ මෛත්‍රී බුදුහාරව ඇවිල්ලා කාන්තාරේ මැරලා ගිහිල්ලා අපේ කට්ටිය මේ පිං කරනවා තාම මෛත්‍රී බුදුහාමරෝ දකින්නේ. එතකොට අර මනස හිනා වෙනවා ඇති පිසු කතා කරද්දී මේ මනස ඇවිල්ලා ගිහිල්ලා අපි දන්නෙත් නැහැ. ඉතින් ඔය සංඥා විපල්ලාසත් එක බලනකොට සාමාන්‍ය තුන් වීල කන්න ඕනේ දෙවිලක ඇවත් හිනා කාලා ජීවත් වෙන්න උඩ උගලු තුන් වීල කන්නේ ඔය සංඥා ගොඩක් තියෙන නිසා අඩුනම් සාමාන්‍ය මේ ලෝක යන hina කාලා අඩු ගන්න ඕක පැත්තක තියෙන මේ භාවනා ලෝකේ තියෙන සංඥා ටික බැලුවත් පුදුමාකාර හාස්‍යයක් උපදවනවා විහිළුවක් ඇති කරලා තියෙනවා. හැබැයි ඒකට ලැජ්ජ වෙන්න එපා. මොකද අපි අද තීරුම් ගන්න ඊයේ හිටියෝ තමයි. අද තීරුම් ගන්න ඊයේ හිටියේ ඒතන නිසා අපිට hina වෙනවා. අපේ අතීතේ තමයි hina වෙලා තියෙන්නේ. නමුත් අපි ගැඹුරු ධර්ම තීරුම් ගන්නකොට තමහරලාට හාස්‍ය සමහරට උපමා සමහරලාට විවිධ දේවල් ගලපා කරන්න හදන්නේ මේකේ ගැඹුරුකම පුළුවන් තරම් අඩු කළ අපිට දිරව ගන්න පුළුවන් තත්වයකට යන්නයි. ඒකයි සර්වඥාන්සේගේ ප්‍රසිද්ධ මිරිඟුවක් අරගෙන මෙන්න මෙහෙමයි මේ සංඥාවේ හැටි කියලා කියන්නේ. ඒකට අටුවාචාර්යවන්සලා තව උපමාවක් දෙනවා. හේනවල වල හදලා තියෙන පඹයක්. ඒ පඹය දකිනකොට කපුටොයි සිලොයි මේ නරියොයි සත්තුයි මේ මිනිස්සෙක් කියලා රැවටිලා හේනට එන්නේ නැතු වෙනවා. ඒකත් ඔය සංඥා විපල්ලාසයක් තමයි. ඇයිටි මේ විදිහට අපි මේ සංඥා පිළිබඳ හදාරන්නබ වෙනවා. අපි මේ ගමන යන්න. එහෙම නැත්නම් අපි ළඟ තියෙන මේ වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවී ධර්ම අපි ඉස්සරහාම අපි දකින්න ඕනේ. ඒ කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ගත්තොත් ඒක විශාල වෛරයකට හේතු වෙනවා. ඉතාලම කිට්ටු කෙනෙක්වත් තව කෙනෙක්ගේ වකිල දෙනවට කෙනෙක් කැමති නැහැ. ඉතින් ඒ නිසා බුදුසසුන අපිට ආදාසියක් දීලා තියෙනවා තමන්ගේ පුහුණු බලලා, තමන්ගේ ක්‍රියාකාරකම් බලලා ඒක තුල තියෙන මේ ෂටගති මායාවී ගති වංචනික ගති දකින්න ඒ හොඳම ආදාස තලයේ තමයි සතිය කියන්නේ. සතිය කවදාකවත් විලෝපනයක් කරන්නේ ඇති දේ ඇති හැටි පෙන්වනවා. ඉතින් මේ සතිය වඩා ගැනීමේදී කරන ක්‍රියාවලිය එහෙම නැත්නම් සතිය වඩන කෙනෙකුට සංඥාව සම්බන්ධ වෙන හැටි පොට්ටපාද සූත්‍රයේ ගත්ත ආදර්ශයම චූල ශුන්්‍යත සූත්‍රයේ පියවර කීපකින් විස්තර කරනවා. ඉතින් මට හිතුණා මේ වගේ ඇයික කමාරක බණකට පොට්ටපාද සූත්‍රය උද්දෘත කරනට වැඩිය චූල ශුන්්‍යත සූත්‍රය අනිජ සප්පාය වගේ සූත්‍ර නිදර්ශන ගත්තොත් හොඳයි කියලා. ඒකදී සර්වජන් වහන්සේ
සඳහන් කරනවා මේ කාමභෝගී ගිහියත්තු නැත්නම් අපි කියන මේ ගෘහ ජීවිත ගත කරන ඇත්තු දවස පුරාම සත්‍ය පුරාම අවුරුද්ද පුරාම ජීවිතේ පුරාම විවිධ වර්ණ සහ සටහන් දැකීම සඳහා ඇහැපිනවීම සඳහා ගොඩාක් කාම රූප සදා ගැනීම තමයි පොහොසත් වෙනවා කියලා කියන්නේ. ඒ රූප වාහිනී තියෙනවා, පත්‍ර තියෙනවා, චිත්‍රපටි තියෙනවා, පිටුවල ඉලගත චිත්‍ර තියෙනවා, චිත්‍ර බලන්න තැන් තැන් වල යනවා. මේ සියල්ලකම කරන්නේ ඇහැට විවිධ සටහන් සහ වර්ණ පෙන්වන එක. මේක වර්ණ රූප කියලා අපි පොතේ සඳහන් ඒවට කියනවා රූප රූප කියලා. ඒ වගේම අපි ගෙදරක ජීවත් වුණත් කොහේ හිටියත් විවිධ ශබ්ද අහන්න කැමති. පටහිර සංගීතයේ ආශාකර සංගීතයේ උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ දේශීය සංගීත කියලා විවිධ සංගීත ජාති කුරුළු නාද ස්වභාවික ශබ්ද ඒව ගොනු කරගත්ත තරමට පොහසත් ශබ්ද වර්ග ගොඩක් උණු කරගත්ත විදිහට ශබ්ද වාහිනී හදාගෙන තියෙනවා. ඊට පස්සේ ගඳ වර්ග, රස සුවඳ වර්ග අපි ඔය හොඳම නගරකට ගියොත් ඒ සුවඳ එක කඳුලක් ඒ පුංචි කුප්පියක් මෙන්න මෙච්චර ගන්න. ඒකට ඕනේ ගහනක් ගෙවන්න කැමති ශරීර ගඳ ගහන කට්ටිය. නහල කෙලින්නේ මිනිස්සුන් නම් මොනවක්වත් ඕනේ නැහැ. ඒ නෑනේ අර සුවඳ මත පුදුමාකාර බිස්නස් එකක් තියෙනවා. ඒ කඩවල් වල වැඩ කරන මිනිස්සෙක් එක කුප්පියක් ඉස්සුවොත් හොරකම් කරන කෙනෙක් සාප්පෝ පාඩු. ඒ නිසා ඒගොල්ලෝ හැම වෙලාවෙම පර්ස් එක පෙන්නලා ඇතුළට යන්න ඕනේ. එළියට යනකොට පර්ස් එක පෙන්නලා යන්න. මොකද මේ බොහොම පොඩ්ඩයි හොරකම් කරන්න ඕනේ. ගෙහින ගන්න. ඒ නිසා මේ ගඳ වර්ග හොයන ලෝකයේ පුදුමාකාර විස්තරයි. අර කෙලවරෙන් මේ කෙලවරෙන් කාශ්මීර දේහයෙන් බටහිර දේහයෙන් අරාබි දේහයෙන් ගෙනල්ලා අපි සුවඳ විලවුම් ගන්නවා. ඊට පස්සේ රස જાති ඉතාලි කෑම, චීන කෑම, ඉන්දියන් කෑම, පොල්ලත් කඩේ කෑම, තම්බි කඩේ කෑම ඕන තරම් જાති තියෙනවා. කාවකත් ඒත ඇති වෙලාවත් ඉපා වෙලාවත් නැහැ. ඒ කැවිදි වර්ති જાති තියෙන තරමට මේ නගරේ පොහසත්. මේ නගරේ ගොඩාක් කෑම જાති තියෙනවා නම් ඒ තරම් පොහසත්. මේ තමන්ගේ ගෙදරත් අර ඒක කෙනෙක් කියනවා එයා දැනට භාවනා කරනවා. භාවනා කරන්න ඉස්සෙල්ලා එක ෆ්‍රිජ් එකක් තියනවලු මුව මස් වලට විතරයි. අනිත් ෆ්‍රිජ් එක හරක් මස් වලට විතරයි. අනිත් එක කුකුල් මස් වලට විතරයි. අනිත් එක මාළු වලට විතරයි. ඒ විදිහට ෆ්‍රිජ් ටිකක් තිබ්බලු හැම එකේම හැම බීම වර්ගෙම තියෙනවා. ඉතින් ඒ තරම් හරියට මහන්සිලා වැඩ කරනවා. එක එක දේට එක එක ෆ්‍රිජ් එක තියාගෙන ඉඳලා තියෙනවා. මස් ඉතින් ආ බොහෝම පොහසත් කියලා අනික් අය පිළිගන්නවා. එදි මේක තමයි අපි කරන්නේ. ඊට පස්සේ මේ පස්සට විල්ලුද જાති කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි කාර් වලට දාලා තියෙන විල්ලුද වලට ගෙවෙන ගෙවිල්ල බලන්න පුළුවන් කාර් එකේ මොඩල් එක වෙනස් වෙන හැටි. එක එක අවුරුද්දෙන් අවුරුද්දට කාර් එකේ මොඩල් එක වෙනස් කරනකොට පේනවා ඕනේ ගානක් දෙනවා අලුත් මොඩල් එකක් ගන්න. ඉතින් අපි ඒවට කියනවා කාම ගුණ කියලා. ඒ වගේම හිතට වල් බూరు අදහස් ගොඩාක් එනවනම් අපි චින්තකයෝ කියලා තෑගි දෙනවා උන්ට. අමු පිස්සෝ. ඔළුව නරක් වෙච්ච පිස්සෝ. අපි ඔක්කොම චින්තකයෝ තමයි. භාවනා කරපුරේ තේන චින්තනයේ කොච්චර වැරදිද කියන එක. නමුත් අපි මේක තමයි පෝෂණය කරන්නේ. ඉතින් මේවට කියනවා බුද්ධචාරයේ පාවිච්චි කරන වර්ගය කාම ගුණ. කාම පොත් කරලා ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ කාම ගුණ වල ජීවත් වෙන එකනට යම් ප්‍රමාණයකට මූලික අයිතිවාසිකම් නොලැබෙන ජීවිතයක් හම්බුනොත් දුප්පතෙක් වුණොත් එයාට පුදුමාකාර ආශාවක් එනවා. මට කවදද මගේ මූලික අයිතිවාසිකම් ටික ලැබෙන්නේ? මගේ අධ්‍යාපනය, මගේ රෙද්ද පිළිති මගේ කැම වීම ටික මට ඉන්න තැනක් මට බෙහෙත් ටිකක් කියලා ඒ මූලික අයිතිවාසිකම් පිළිබඳ යා නගල නිසා යාට කවදාවත් කාම ලෝකේ විනිවිදලා රහින්න වෙන්නේ නැහැ. මධ්‍යම පන්තියේ ගිය කෙනාට නම් යම් ප්‍රමාණයක් ඉඳ තිනවයි කියලා තර්කානුකූලව සමහරු කියනවා. මධ්‍යම පන්තියේ ඉක්මවල කියලා පොහසත් වෙච්ච මිනිස්සයරත් ඒක දියුණු කිරීම සඳහා පුදුමාකාර ආශාවක් එනවා. අනික් කාටවත් බෑ මට පුළුවන් කියලා. එයා දිවා රාත්‍රී නොතක නොකානොබි ඒ වස්තු හම්බ කිරීමේ යනවා. ඒ නිසා ඒ අයට ජීවිත කාලය පුරා මේක මේ කෙලවර කරන්න පුළුවන් දෙයක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඒක නිකන් ඇයිදල් කුඩේට වතුර පුරවන්න හදනවා වගේ කරනවා. නමුත් සර්වචනංශ පිළියර ගන්නවා. එක්කෝ පාරමිතා පුරන බෝසතාන් වහන්සේලා එහෙම නැත්නම් පිම්පිරිච්ච ඇත්තන්ට තේනවා. මේක මේ කොච්චර කාමගුණ එකතු කරත් මැරෙන මොහොතදී එක එක සතුටෙන් මැරෙන්නේ. එවනම් මේ මහන්සිලා ධාඩිය දාලා අතිකාල සේවාවල් කරලා
සන්දෞදී අමුඩ ගහගත්තාම සිකුරාද ඇඳ වෙන අමුඩ ලියන්න නැතුව හම්බ කරලා ඒ හම්බ කරන වස්තුව අපිට ඇත්තටම සැප දෙනවද කියලා නෑ කිසිසේත්ම නෑ කඹුරණ එක විතරයි දෙන්න දෙන්න කඹුරනවා මේක තේරුම් ගත්තොත් එයාට හිතෙනවා මේ අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් ටික හදාගත්තාට පස්සේ මේ මොකද්ද මේ නටන නාඩගම කියලා බලන්න මේ කාමගුණයන්ගේ තියා කලකිරීමක් ඇති වෙලා කාමගුණයන්ගේ පැත්තකට වෙන්න කලාතුරකින් හිතක් පහළ වෙනවා ඒක බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සලා ආජීවකයන් පරිබ්‍රාජකයන් ශ්‍රමණයන් කියලා තුන් જાතියක් ඉදලා තියෙනවා ඒ කාලේ තිබුණේ තද බල කුල ભેදේ ඔක්කොගම නායකත්වයේ තිබුණේ බ්‍රාහ්මණ කුලයට බ්‍රාහ්මණ කුලයේ අනුශාසන කරන ශාස්ත්‍රීය කුලයට ඊට පස්සේ අනික් කට්ටියේ වෛශ්‍ය ශුද්ධ කට්ටිය ඒගොල්ලන්ට සේවය කරමින් තමයි ගත කරලා තියෙන්නේ. නමුත් ඒ පද්ධතියට අකමැති ඒ තිබිච්ච තන්නේ කර මේ දෘඪ පාලනයට විරුද්ධය තමයි ආජීවකයෝ ශ්‍රමණියෝ පරිබ්‍රාජකෝ කියලා හිටියේ. ඉතින් අර හතර පෙර නිමිති දකින්නකොට සිද්ධාර්ථ කුමාරට අන්තිමට හමුනේ පැවිද්දෙක්. එදා දැනගත්ත මට වගේ මේ මනසට කල්පනාවක් තියෙනවා මේ කාම ලෝකේ ඉඳලා බෑ කියන එක. ඒක තද නිමිත්තක් වුණා. නිමිතක් වෙන දවසම හිතාගත්තා මෙතනින් තමයි මං කෙලවර වෙන්නේ කියලා. එදා තමයි හිතාගත්තේ ගීගේ හැර යාම කියලා. ඉතින් ඒක බුදුහාමුදුරෙන් ඉස්සරහ තිබුණ එක. ඒ නිසා සමහරෙකුට මේ වගේ බුදුහාමුදුර පාරන පස්සේ ඔය ඉස්සර මේ කඹුරණ කැඹිරිල්ලේ සීමාව බලන්න හිතනවා. හැදිච්චාම ඒක නාතාවකාලික හෝ ස්ථිරව අබිනිෂ්ක්‍මණය කියලා එකක් කරනවා. ගීගේ හැර යනවායි කියලා කියනවා. මේ කාම ගුණයන්ගේ වෙන්වීම කරනවා. ඉතී කාම ගුණයෙන් වෙන් වුණාට පස්සේ ඒ වෙන් වෙච්ච කෙනා අරසා විශාල ඝණයා කෙරෙන් කුලයා කෙරෙන් වස්තු සම්භාරකින් අයින් වුණාට පස්සේ එයා හිතනවා මේ අයින් වීම නිසා මගේ හිතට ලොකු සාන්තියක් එයි කියලා. එතම මේ ගීගේ අතහැර දැමීම නිසා කාම ගුණයෙන් වෙන් වෙච්ච නිසා සාන්තියක් එයි කියලා. එචය හිතන අනිවාර්යම ගීකේ ඉඳලා භාවනා කරනට වැඩිය උපමාවක් වශයෙන් ගත්තොත් ගීකේ අතහැරලා භාවනා කරනක ලේසි කියලා. ඒ මොකද අර බැඳුම් අයින් වෙච්ච නිසා, කාම ගුණයෙන් අයින් වෙච්ච නිසා. නමුත් යම් විදියකට කවුරු හරි එහෙම කියලා භාවනා කරන්න වාඩි වුණාට පස්සේ එයා කවදාකවත් බලාපොරොත්තු වෙච්ච නැති මහා අවාසනාවන්ත වගේ දෙයක් සිද්ධ වෙනවා. අර කරපු කාම ගුණයන්ගේ හේව නැල්ල කාම සංඥා වශයෙන් හිතේ වැඩ කරන්න පටන් ගන්නවා. හිත ඇස් දෙක වහගත්ත ගමන්, භාවනාවට වාඩි වෙච්ච ගමන්, අයින් හිත අයින් කර හදපු ගමන් අර මෙතෙක් ගත කරව කාමයාගේ කාම සංඥාව මේ හිත ආතුර කරනවා. හරියට වැවක බැම්ම කඩලා ගියා වගේ. ඉතින් කවදාකවත් කවුරක්වත් හිතන්නේ නැහැ මේ ගීගී අතහැරියාට පස්සේ නැත්තම් తాවකාලිකව කාම ගුණයගේ වෙන් කරාට පස්සේ මේ කාමයාම කාම සංඥා ස්වරූපෙන් ඇවිල්ලා මනසට වද දෙන ගතිය කාම ලෝකේ ඉන්නකන් නැහැ. ඒ නිසා කවදා හරි ගිය කෙනා කාම ලෝකෙන් පොඩ්ඩකට ඈත් වෙච්ච කෙනා දෙලොවක් අතර හිර වෙනවා. එක පැත්තකින් තමන් මෙතෙක් ප්‍රිය කරපු නෑදෑයින්ට වස්තුවට භෝගයට උබනොදකින් කියලා ඇවිල්ලා. අනිත් පැත්තෙන් බලාපොරොත්තු වෙනා හිතට සාන්තියක් එයි කියලා ඒකත් නැහැ. දැන් තියෙන්නේ හිතට දැඩි නීවරණ බලපෑමක්. මේ නීවරණ වලට කියන්නේ කාම සංඥා කියලා. අපි ගත කර කාමයේ හේව නැල්ල කාම සංඥා වශයෙන් එනවා. ඉතිගේ මිනිස්සයාට බුදු කෙනෙක් හෝ ඒ ප්‍රශ්නේ විසඳගත්ත සත්පුරුෂයෙක්ගේ එනම් සද්ධර්මයේ සරණ නැති වුණොත් එවන්ස තද්ද බල අපහසුකරපත් වෙනවා. මොකද අර කාම ගුණේ ඉනකොට නම් මේක දන්නෙත් නැහැ මේ හැම දෙයක්. කාම ගුණේ අතහැරියා පඬිදකමට කියනවා. අතහැරලා මෙතන ඇවිල්ලා ලොකු බලාපොරොත්තුකින් එනවා. අනිවාර්යෙන් බලාපොරොත්තු සුන් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් එනවා. මොකද බුදුරජාණන් වහන්සේ කැමති ප්‍රඥාවන්ත පුද්ගලයෝ ගිහි අතහරිනවට. නමුත් අතහැර පුද්ගලයාට සාන්තියක් ලැබෙන්නේ කාම සංඥාව බැටදෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හම්බුනොත් බුද්ධ ශ්‍රාවකෙක් හම්බුනොත් බුදුබණක් හම්බුනොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කාමයේ බුල්ඩෝසරයක් දාලා අයින් කරතයි. තල්ලු කරලා අයින් කරන්න ඕනේ. නමුත් කාම සංඥාව හිතේ තියෙන මොන්න තාලෙන්වත් අයින් කරන්න බෑ. ඒකට බුද්ධ ආදී උත්තමයන් වහන්සේ නමක් එන්න ඕනේ. උන්වහන්සේ කියනකොට රූපයක් තාම රූපේ හිත බඳින්න, රූප කර්මස්ථානෙක හිත බඳින්න, ඉන්න ඉරියව්වේ හිත තියන්න, ඒක සාර්ථක වෙන්න කාම සංඥා දුරුවන් කරන්න පුළුවන්.
එතකොට යාට සිද්ධ වෙනවා එක්ක ආස්වාස් ප්‍රසවාස එක්ක බිම්බීම හැකිනේ මේක නැත වාම දකුණ වගේ. එහෙම නැත්නම් ඉන්න ඉරියාව බලලා ඒකෙම හිත පැවැත්වීමෙන් අර කාමයේ අයින් කරවට වැඩි ඉතාලම වැඩි කොල්ලා බබා වගේ කාම සංඥා අයින් කරන්න පුළුවන් වෙච්ච දවසේ යහර තීරණා මේ කාමය වඩනකම් මේ වගේ කාමයේ ආදීනාවයක් හෝ කාමයේ මේපැත්තේ පිටිපස්සේ එලවෙලව පහර දෙනවා කොච්චරද කියනවා මරණ මොහොතෙත් අපිට ගති නිමිති කම්ම නිමිති පෙන්නලා ඊගා ආත්මයක් කරන් දෙන්නේ ඔය කාමෙමයි ඒක ඉන්නකන් තේරෙන්නේ නැහැ තේරෙන්නේ මරණ මොහොතේ දැන් මෙයා මැරෙන්න ඉස්සලා කාමයේ අතහැරියට පස්සේ තේරෙනවා මේ යانے යන තැන එලවෙලව පහර එතකොට දැන් කාමයේ දිහා මෙයා බලන්නේ දුරුවන් කරන ආසාවෙන් මෙතෙක්කල් කාමපෝග වින කාලේ වඩන අදහසෙන් තිබුණේ අන්න ඒ මනසේ තිනම විශාල පෙරලියත් එක්ක මේක සාර්ථක කරගන්න සරුවචනාංශී රූපේ ඉදිරිපත් කරනවා කියනවා රූප අරමුණක මම මේ කතා කරන විපස්සනාව ගැන රූප අරමුණක හිත තිබ්බොත් කොච්චරක් අපි ඒ රූප අරමුණේ නැවත නැවත මෙනෙහි කරමින් පවත්වනවද ඒ තාක් ඒ පුද්ගලයා කාමයක් නැති කරගන්නවා කාම සංඥාවක් නැති කරගන්නවා ඒ නිසා මේ රූපයේ රූපාරම්මණයේ තියෙන ප්‍රායෝගික වටිනාකම එයාට තේරෙනවා නමුත් මේ හිත යොදන රූපයත් සැප දෙන එකක් නෙවෙයි ඒක නීරස දෙයක් ඒක එක වශයෙන් සැප නෑ ඒකට හිත ගියාම අපි තුමා ආස්වාස්වසාතරම හිත ගියයි කියලා නැත්නම් පිම්බීම හැකිලීමටම හිත ගියයි කියලා කන්ටන් අපි වම දකුණ හිතේ ඒක නීරස වෙන. එතකොට එයා දන්න හිතාගත්තොත් එහෙනම් මම මේ කාමයේ සහ කාමයේ සංඥා දුරු කරන්න ඉදිරිපත් කරගත්ත රූපේ මට අස්සසිල්ලක් දෙයි කියලා. නෑ රූපෙට හිත ගිය ගමන් රූපේ කම්මැලි වෙනවා, නීරස වෙනවා, ඒකාකාරී වෙනවා, නින්දට වැටෙනවා, සැක උපදවනවා, බය උපදවනවා. ඒක නිසා ඒ පුද්ගලයා ආයෙත් බුදුහාමරගේ මූණ දිහා බලනවා. බුහන්තේලා වගේ උත්තරෙන් ආසලා කල්පනා කරලා ඕනෝ ගීගී අතහැරියා. අතහැරියට පස්සේ මේ කාම සංඥායිල වහලා ගන්න. ඊටට උපහන් ශීලාපට දෙන උපදේශය රූපාරමණේ හිත තියන්නේ කියලා. කාමාරුයි ස්වාමීන් වහන්සේ දුනාසෙක් විට අලුපූල් කිඩියක් තියන වගේ රූපාරමණේක හිත තියෙන එක. ඔය කොහොම හරි කරලා තිබ්බට පස්සේ මේ පුද්ගලයාට මේ රූපයේ මේ සාර්ථක වෙච්ච රූපයෙන් කිසිම බලාපොරොත්තු වෙච්ච දෙයක් නීරසකම ඒකාකාරීකම කම්මැලිකම නිජමත ගතිය নানা ප්‍රකාර දේවල් එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මම දැන් මොකද කරන්නේ? මම කියන්නේ සමහර වෙලාවට රූපය භාවනා කරනකොට ප්‍රමෝද ප්‍රීති සුඛත් පහළ වෙනවා. නැත්නම් ඒව බොහොම කලාතුරකින් පහළ වෙන්නේ බොහෝ විට වෙන්නේ මේ නීරසකම ඒකාකාරීකම. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා මහනි යම් වෙලාවක කාමේශා කාම සංඥා දුරුවන් කරන්නට රූපේ සරණ ගිය කිනාට රූපේ දක්ෂ වෙනකොට රූපේ විනිවිද පේනකොට පස්සෙය නිජ්ජහයේ යෝනිසූප පරික්ඛේය කියන විනිවිද පේනකොට රූපේ යන්නේ රූප සංඥා විතර කරලා මෙන්න මේ රූප සංඥාව ඒ මිනිස්යාට කයට වද දෙන හිතට වද දෙන මනස අවුස්සන ආය හිතේ වැඩි කරන ආය කය වේදන වැඩි කරන ආය සද්දයකට පවා හිත ඔද්දල් වෙන තැනකට යනවා හැබැයි ඒ රූප සංඥාව යනකොට යට කාමයේ හිරියර කරදර චිත්ත පීඩනේ කාම සංඥාවෙන් එන හිරියර කරදර චිත්ත පීඩනේ රූපයෙන් එන මේ හිරියර චිත්ත පීඩනේ හැබැයි රූප සංඥාව නිට්තරම පෙළනවා ඒ නිසා යාට සිද්ධ වෙනවා මේ පෙළීම හොඳයි ඒ මොකද මේක පෙළීම තීන තාක්කල් මම කාමයේ අසහනේ නෑ දැම්මට කාම සංඥාවේ අසහනේ නෑ මට රූපේ අසහනේ නෑ මේ රූප සංඥාව මේක දිහා මම මේක නදකින් නොපතන් හැංගීමෙන් තොරව මේ රූප සංඥාව දිහා බලන්න ඕනේ මේක පුළුවන් තරම් හුරු කරගෙන මේකට හිත දාගෙන ඉන්න තාක්කල් මේ රූප සංඥාව අරමුණු කරන තාක්කල් මට කාමෙන් කාම සංඥාවෙන් රූපයෙන් එන චිත්ත පීඩනේ හැබැයි මේක කෙනහිල්ල ඇහැට වැටිච්ච කුණක් වගේ පේනවා කියලා හොඳට බැලුවොත් මේ රූප සංඥාව ඒ කාන්තීම මනෝපුප්පංගමයි මනෝසෙට්ටයි මනෝමයයි මේක මානසිකම වාගත් එකක් එයිසම මේ අපිට දෙන මේ වද මේ දුක් කාමී දුරුවන් කරන්න කාම සංඥා දුරුවන් කරන්න රූපේ දුරුවන් කරන්න පුළුවන් වුණාට ඒක අයින් වුණාට පස්සේ එන රූප සංඥාව ප්‍රകൃතියම දුකක් නමුත් ඒක හුදු මනෝවිකාරයක් මේක මනෝසෙට්ටයි මනෝපුප්පංගමයි කාමයට එහෙම කියන්න බෑ
කාමයට මනෝ සෙට්ට මනෝ උපමඟට කැංගෙන හැප්පෙන තරමට එනවා. කාම සංඥාවට ඒක කියන්න බෑ. රූපෙට ඒක කියන්න බෑ. නමුත් යම් වෙලාවක යෝගාවචරයේ රූපේ සූම් අතිසූක්ෂම තත්ත්වයට යනකොට ඒකෙදී හම්බ වෙන මානසික තත්ත්ව ආකල්ප නැත්තම් හිතේ පෙරලිදිහා බැලුවොත් යාට පෙරෙදි පටන් අර ගන්නවා. ඒ ඔක්කොම කාම ලෝකයට කාම භෝගයට තේරෙන්නේත් නැහැ. මම කාම ලෝකේ ඉන්න කමට අදාළ වුනේත් නැහැ. කාම භෝගයේ ලෝකේ සාර්ථක වයින් කරපුවාම, කාම සංඥා සාර්ථක වයින් කරපුවාම, රූපේ සාර්ථක වයින් වෙනකොට රූප සංඥා වෙනවා. මේ රූප සංඥාව හුරු කරගත්තොත්, එහෙම නැත්නම් මේ රූප සංඥාව අර තුනකින් වෙන්වීම සඳහා මට උදව් කරන, හැබැයි මේකත් ඉසේකක්කමක්. මේකත් දුකක්. මෙන්න මේක දිහා හැකි සංඥාවෙන් එහෙම නැත්නම් ප්‍රයෝජනසලකලා බැලුවොත් පොට්ටපාද වගේ සූත්‍රවල සර්වත්‍ංශය සඳහන් කරනවා මහානි මේ දැන් පේන මේ රූප සංඥා දුකක්. ඊගා පරිච්ඡේද පටන් ගන්නවා මේකට දුක කියන්නේ පා මේකට ප්‍රමෝදයක් කියන්නේ. මේකට ප්‍රීතිය කියන්නේ. මේකට සති සම්පජඤ්ඤය කියන්නේ. මේකට පස්සද්ධිය කියන්නේ. මේකට සුඛය කියන්නේ. මොකද මේක ගොඩාක් දුක් අයින් කරන්න මතුවෙච්ච සංඥාවක් විතරයි මේක හොඳට බලන්න හිටියොත් මේක මම නෙවෙයි කියන්න පුළුවන් මේක මගේ නෙවෙයි කියන්න පුළුවන් මේක මගේ ආත්මෙ නෙවෙයි කියන්න පුළුවන් ඒ නිසා මේක මග අරින්න එපා මේකට බහුරූපෝලම් පාන්න හරින එනේ එන වෙලාවේ කියන්නේ මේක උදු සංඥාවක් විතරයි මේක මනෝපොබ්බංගමයි මනස ඉස්සර වෙලා හැදිලා තියෙන්නේ මනෝසෙට්ටයි මනස ශ්‍රේෂ්ඨ කරන් තියෙන්නේ මනෝමයයි ඒ නිසා මේ දැන් මම ඉස්සර කරගෙන තියෙන්නේ මලඟ තියෙන සංඥා ටිකක් ඒ නිසා ඕකට ඔච්චර බය වෙන්න දෙයක් නැහැ. ඔක හීනයක් විතරයි. ඔක මිරිගුවක් විතරයි. ඕක නිකන් පඹයක් විතරයි. පඹයට කපුටු බයයි. බල්ලෝ බයයි. නමුත් උඹලඟ සද්ධාව තියෙනවා. උඹලඟ සීලය තියෙනවා. උඹලඟ සතිය තියෙනවා. ඔය කාම සංඥාවදියා නෑ රූප සංඥාවදියා ඒ තමන්ගේ සීලය සීපත් කරගෙන මේ සද්ධාව සීපත් කරගෙන සතිය ඉදිරිපත් කරලා දැන් මේක බලන්න. මේක ස්වභාවයෙන් දුක තමයි. නමුත් මේක තියෙන තාක්කල් කාමේ පීඩා නැහැ. කාම සංඥා පීඩා නැහැ. රූපේ පීඩා නැහැ. මේ රූප සංඥාවේ පීඩාව තියෙනවා. මේක මගේ භවනා ජීවිත විශාල ලගාවීමක්. මේක පිළිබඳව සැක කරන්න එපා. මේක පිළිබඳව බය හිතන්න එපා. මේක හිතපනව තනිකන් දෝෂ ඇති කරන්න එපා. මේක තමන්ගේ හැබෑ නිවහන බව. කෙලෙස් අඩු තැනක් බව. මේක හොඳට හුරු කරන්න කියලා කියනවා. ඉතින් ඒක හුඟාකම අපිට එතෙන්ට යන්න බැරි කමක් නම් ඒකත් එහෙම කියනවත් හොඳට එතෙන්ට යන්නත් අමාරුයි තමයි. උඟ දෙනකොට යන්න බෑ. ගියාට පස්සේ මේක ප්‍රශ්න කරන්නේ නැතුව මේකට බය උපදවන්නේ නැතුව සැක උපදවන්නේ නැතුව මේක දුරුවන් කරන්න තුක හුරු කරගන්නවා කියන එක සුළු කාලෙකින් කරන්න බෑ. බොහෝ කල් කරන්න ඕන. ඒ නිසා ඒ අනිතානේ පෙරතලදී කැන්බරාවලදී ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ අපිට භාවනා මට්ටමේ කොතන ජීද ගීගී අතරින්ද කියන්නේ කියලා. එතකොට බුදුරජාන් වහන්සේගේ ඔය අනිජසප්පයි සූත්‍රයේද කියනවා. තාවකාලිකව හරි කවන්නා පැත්තකටලා භාවනා කරනකොට ඔය කාමයේ ආදීනව, කාම සංඥාවගේ ආදීනව, රූපය ආදීනව තීරු ගන්න පුළුවන්. එතකොට හැබැයි යාට රූප සංඥාවේ ආදීනව වුණ දීගෙන ඉන්නවා. අන්න එතෙන්දි තමයි යාට හිතෙන්නේ මේ රූප සංඥාවත් එක්ක වැඩ කරන ගමන් ආයෙත් කාමභෝගී ජීවිතයක ගත කරන්න ගත්තොත් මේ කන් හැන්දෙන් අයින් කරන තරම් කුණු තියෙන මට්ටමට අඩු කරගත් එකට බුල්ඩෝසර් ගණන් කුණු ගණන් දාගත්තා වගේ. දැන් ආයෙ කන් හැන්දෙන් අයින් කරන්න බෑ. එහෙනම් මේක අයින් වෙන්න ඕනේ. මම මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා අත්‍යවශ්‍යතාවය මතුවෙන්නේ ඔන්න රූප සංඥා මට්ටමට භාවනා කරපු කෙනාට. යා තේරුම් ගන්න ඕනේ මගේ භාවනාව මේක දිගටම වැඩෙනවා. හැබැයි මම මේ ගත කරන ජීවිතය මම ඇසුරු කරන අය ධර්ම මගේ වචන මගේ ක්‍රියා මගේ ජීවන රටාව මේ කාම සංඥාව තේරුම් ගන්නට වැඩ වෑයම් කරන සූක්ෂම වැඩ කරන කෙනෙකුට තරම් නොවන විදියට ඡන්දපරස කතාවල් කරන නිතරම නැත්නම් හිස් වචන ක්‍රියාකාරකම් වල කිසි තේමාවක් නැත්නම් තමයි ජීවත් වෙන හම්බ කරගෙන කන ජීවන රටාව සම්මා ආජීවේ නැත්තම් මේක දිනුනක් කරන්න බෑ. ඒ නිසා මෙතෙන්දි ගියාට පස්සේ යාට සිද්ධ වෙනවා
මේ කාම සංඥාවට නිසිනින්දේ ගෙවන් වෙන්න ක්ෂය වෙන්න අරින්න නම් දිගින් දිගටම තමන් දවසට කතා කරන වචන ටික ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕන. මේක අත්‍යවශ්‍ය දෙයක්ද කතා කරන්නේ? එහෙම නැත්නම් මේ අයියෝ කතා කරන්න එන්නෙම පිස්සෝ. කද්දාක තරපද්ධතියක් ඇති මිනිස්සේ තව කෙනෙක් බනවන්නේ නිස්සද්ද වැඩක් කෙනෙක් මාසයට මෙහෙ ඉන්න කියලා අත තියලා කතා කරන්නේ නැහැ. මොකද ඒක මේ නිින්දේ ඉන්න මිනිස්සෙකුට මේ අයිශ්‍යතරවක් කරනවා, මාළු ඉන්න අයිශ්‍යතරවක් කරනවා වගේ වැඩක්. කද්දාකත් කාගවත් දෙයකට බනවන්න යන්න එපා. බන වැව්වොත් භාවනා කරනකොටත් ඇවිල්ලා තට්ටු කරලා කතා කරනවා. ඊට අපි කරපු අපරාධ නිසා තමයි අපිට ওই භාවනා කරනකොට පිටින් ශබ්ද ඇහෙන්නේ. ඒ මිනිස්සුගේ දෝෂයක් නෙවෙයි. මිනිස්සු අනුත්ෙන් කර්ම රැස් කරගන්න චිකර කරන දෙයක් නෑ. මොකද අපි ඒ අයට මීට කලින් නැත්නම් අනිත් ලෝකෙට පුදියන් ඉන්න කොට යන්න පුදියන් ඉන්න දෙන්න දන්නේ. හවුස්ස අපිට හිතෙන්නේ ඒක නිකන් ඔය එක පවුලේනේ වීවීනෝ ප්‍රශ්නයක් නෑ. ඊළඟ කතා කරනවා, යනකොටත් කතා කරනවා, එනකොටත් කතා කරනවා. බුදුචාන් හන්සේ සඳහන් කර තිනවා ආමන්ත්‍රණා හොති සහාය මජ්ජේ ගමනීතානි නිපජ්ජේ නිසින්නාය. සිනගක් මැද හිටියොත් ඇමතුම් වෙනවා. ගමනේදී යම් වෙනවා, හිටගෙන ඉන්නකොට එනවා, ඉඳගෙන ඉන්නකොට එනවා, නිදාගෙන ඉන්නකොට එනවා. ආමන්ත්‍රණාවති සහය මැද්දේ ගමනේ නිසින්නේ තානි නිපජ්ජාය අනබිචිතං සීරිතං පික්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. මම කැමැති නැත්තම් කවුරු හරි ආමන්ත්‍රණය කරලා බෑ කියන්න කැමැති නැත්තම් ජීස්වෛරි භාවේ රැක ගන්න කැමැති නැත්තම් මේ කතා කරපේකට ප්‍රතිඋත්තර දෙන්න නැතුව අනිත් එක්කන තරහ කර ගන්න කැමැති නැත්තම් කඟ වේනගේ තනි අඟ වගේ තනි වැයන් කියලා තියෙනවා. අපි ළඟ ඉන්න ඔක්කොමලා හෙල්ලයක් අරගෙන අනින කට්ටිය වගේ කොයි වෙලාවෙත් ආමන්ත්‍රණ කරනවා. පරෙම්ම චම් ආමුදේ නාණ්ඩ. ඔය තමයි තිය යාළු ඇවිල්ලා කියයි මට. නමුත් බයයි මට මේ වට යන්නට ගියොත් අම්මා තලා වේ මට. ඉන්න හරියක් ඉන්නේ ඔයගේ කට්ටිය. ඒක නිසා ඒගොල්ලන්ට දොස් කියන එක කතාකත් පුදුරංශාගේ කරන්නේ. උඹයි මේ කාමය දන්නේ, උඹයි කාම සංඥාව දන්නේ, උඹයි රූපේ දන්නේ, උඹයි රූප සංඥාව දන්නේ. ඒ නොදන්න නොදරුව ඇවිල්ලා කතා කරන තැනක ඉන්න එක උඹේ වැරද්දා. හොඳ ලස්සන සුරූපී කාන්තාවක් නිර්වස්ත්‍රව හතරමං හන්දියේ හිටියොත් මොකද වෙන්නේ? අරසව කරලා දෙන්න පුළුවන් වේද? හොඳට ඔය මස්සලියක් පාරකයින් ගිලති බල්ලුන්ගේ අරස වෙයිද? නෑ. ඒක දැනගන්න ඕනේ, මස්සලිය දැනගන්න ඕනේ, ඒ කාන්තාව දැනගන්න ඕනේ, පුරුෂාන්තරයට යන්න හොඳ නෑ කියලා. ඒ වගේ කාම සංඥාව දක්වා නැත්තම් රූප සංඥාව දක්වා ගියේ කන දැනගන්න ඕනේ. මගේ දැන් ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ මගේ හිත. ඒකට ගැළපෙන තැනක තියන්න නැතුව එලිමහනට දැම්මට පස්සේ මස්සලිය කන බල්ලන්ට බැල්ල වැඩක් නෑ. ඉරුවත් කාන්තාව දෝෂණය කරන පුරුෂයන්ට බැල්ල වැඩක් නැහැ. කාන්තාව දැනගන්න ඕනේ, මස්සලිය දැනගන්න ඕනේ. ඒ නිසා ඒත්ෙන් යනකොට යාට ආචාර ධර්ම පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. මිත්‍යෙක් වෙනකම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුව අපාර. කාමයේ ආධිනව පෙන්වුව, කාම සංඥා දුරුකරන රූප සංඥාවක් රූපයක් ගනින් කියලා අපිට කමඨාණක් දුන්නා. ඊට පස්සේ රූප කර්මස්ථානේ වඩන හැටි දහසකුත් එකක් නැයින් කියලා දුන්නා. කෝපරන්නව සම්සන්දනය කරගෙන ගිහිල්ලා දැන් සඤ්ඤාව දුර්වේගණ යනකොට රූපේ දුර වෙනකොට රූප සංඥාවේ එන බව පොතේ ලියලා තියෙනවා. දැන් ඔය මට්ටමේ ගොඩාක් කල් ඉන්න ඕනේ මේකට උරු වෙන්න. ඒක හරියට මේ මහ පොළවේ පුරුචිත්‍ය අජට අවකාශ ගාමියෙක් ආකර්ෂණයෙන් එහාට ගිහිල්ලා කක්ෂයේ ගොඩාක් කල් පුරුදු වෙන්න ඕනේ එහෙ ජීවිතේ. ඒක මෙහෙ පුරුදු කරන්න බෑ. මේ ගුරුත්වාකර්ෂණ තියෙන තැනක එක පුරුදු කරන්න බෑ. ඒකට එහෙට යන්න ඕනේ. හැබැයි ගියාට පස්සේ මෙහෙදි පුළුවන්ලු ප්ලේන් එක කරණම් ගන්නකොට එක තැනක් තප්පර 30ක් ගුරුත්වාකර්ෂණ කැපෙන විදිහට ඒ ප්ලේන් එකේ ඩයිව් එකක් තියෙනවා. ඒක තමයි පෙන්වන්න තියෙන එකම ක්‍රමය. එතකොට පේන ඔක්කොම දේවල් පාවෙනවා. තප්පර 30 එක තියාන පුළුවන් ඊටසේ ආයත් ගුරුත්වාකර්ෂණට අහුනේ ඒ කක්ෂය ඇතුළේම. ඒක කක්ෂෙන් පිට ගියාට පස්සේ සම්පූර්ණ දේවල් පාවෙනවා. මෙහෙම ඉඳගෙන ඉන්න බෑ. ඔක්කොම කාන්දන් වල අලවල තියාගන්න ඕනේ. දිශාවක් පේන්නේ නැහැ. තමන් අටේ කරකුණක් තේරෙන්නේ නැහැ. තමන් කොච්චර වේගෙන් ගියත් කොච්චර පසු කරගෙන යන දෙයක් නැති නිසා වේගය තේරෙන්නේ නැහැ. මාසයක් ගත කෙරුවොත් අජටාවකාශයේ ශරීරයේ ඇටවල
කැල්සියම් තැම්පත් වීම 100 ටිකක් අඩු වෙනවා. මොකද ඇටපද්ධතිය වැඩන්නේ නැහැ දැන්. පහ වෙනවනේ. මාස දෙකක් හිටියොත් කැල්සියම් තැම්පත් වීම 2% අඩු වෙනවා. මෙච්චර කාලයක් හිටියට පස්සේ ආවොත් හිටගත්තාම කඩාවැටෙනවා. මොකද මේ පොළවේ ඉන්නකොට පියවරක් තියෙනකොට බලන්න අඩියක් තියෙනකොට ඒ අඩියේ කකුල තියෙනකොට එන කම්පණය මේ ඇට්ලස් කෂේරක ආවට ගිහිල්ලා ඔලු කට්ටට යන කම්ම පණවිඩයක් කරනවා උඹ ඉන්නේ ගුරුත්වාකර්ෂණය කියලා. කම්පණයක් තියෙනවායි කියලා. ඒ කම්පණය මේ වලලු කරේ ඉඳලා කකුල් ජංගාසිත දිගේ ඇවිල්ලා දණියට ඇවිල්ලා දණින් උකුලට ඇවිල්ලා උකුලටේ කොඳුර පෙළ පද්ධතිය දිගේ ඔලුවට යන කම්ම මේ කම්පණය හැම වෙලාවෙම කියනවා උඹ ඉන්නේ ගුරුත්වාකර්ෂණය අර්ථය. උඹ ඉන්නේ ගුරුත්වාකර්ෂණය. යම් වෙලාවක ගුරුත්වාකර්ෂණය ගිය ගමන් ඒ කම්පණ නැති වෙච්ච ගමන් ඒ ගුරුත්වාකර්ෂණයට අවශ්‍ය කරන්නා වූ කැල්සියම් තැපත් වීම නැති වෙනවා ඇට නිකන් චෝක් කැලිය වගේ කඩලා යනවා. ඒක මෙහෙදි කරන්න බෑ. ඒ වාගේ තමයි කාමෙන් සහ කාම සංඥාවෙන් රූපෙන් සහ රූප සංඥාවෙන් එහාට ගියාට පස්සේ මේ ගුරුත්වාකර්ෂණ නැමිදලා අචතාවකාශයට ගියා වගේ මේ ඇති වෙන වෙනස මේ ලෝකයට තේරෙන්නේ නැහැ. ඇති වෙච්ච කෙනා Tamanට තරම් වෙන්නේ නැති වෙන විදිහට කතාවට ගියොත් සම වාචා නැතුව මිච්ඡා වාචාවට ගියොත් ක්‍රියාවට ගියොත් මිච්ඡා කම්මන්තවලට ගියොත් මිච්ඡා ආජීවයට ගියොත් ඒ කවදාකවත් මේ භාවනාවෙන් හදන්න බෑ. ඒ නිසා එතෙන් ගියාට පස්සේ ආට තරම් වෙන ජීවිතයක් ගත කරන්න බැරි නම් අපි කියනවා සාසනයක් නැති කාලෙක ලෝකෙ ඉපදිලා තියෙන කියලා. ඒ නිසා අපිට ඒක හදන්න බෑ. අපිට දැන් හම්බෙලා තියෙනවා සාසනයක්. ඒක නිසා බුදුචානන්ස අපිට පෙන්ලා දීලා තියෙනවා පැවිදි ජීවිතයක්. එහෙම නැත්නම් හුදෙකලා ජීවිතයක් විවේක ජීවිතයක් ඉතින් විවේක ජීවිතයට යන්න සුදුසුකම් ආවට පස්සේ ඒකට ගියේ නැත්තම් යා ඒ කියන්නේ තාම අර කාම සංඥාවට ඇති ආශාව සහ රූප සංඥාවට තියෙන ආශාව නිසා නැත්නම් ඒකින් ගැලවෙන්න බැරි නිසා හෝදෝ දමඩේ දානා වගේ නැවත නැවතත් මෙතෙන්ට යනවා. හැබැයි මෙතෙන් ගිය කෙනාට ලැබෙන ලාභයක් තියෙනවා. එයාට ඒ රූප සංඥා මට්ටමට ගියාට පස්සේ ඒ රූප සංඥා මට්ටමට භාවනා කරපු අනිත් අයව අහන නොකරපයිට් වැඩි අඳුර ගන්න පුළුවන්. ඒගොල්ලෝ පුළුවන් තරම් ගණ්‍යා කරමින් වෙන්ව කුලයා කරමින් වෙන්ව ඒ නිශ්චල චංචල දීපල වලින් ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවා මිසක් ඒවට අප වෙන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ගත කරන්න ගන්න ප්‍රයත්නය ඒ ප්‍රයත්නය කරලා සාර්ථක වෙච්ච මිනිස්සුන්ට අර අනිකිනුට තේරෙන්නේ නැහැ කියනවා. යම් විදිහකට මේ කාමයෙන් අයින් වෙන්න මෙච්චර ආශාවෙන් රැස් කරගත්ත කාමයෙන් අයින් වීම සඳහා ගන්න ප්‍රයත්නය ඒක කරපු කෙනෙකුට මිසක තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. විද්‍යානීය විචානන්ති විද්වස්චන පරිශ්‍රම නහි වන්ද්‍යා විචානන්ති ගුරුවං ප්‍රසව වේදනං කියලා තියෙනවා. ඒක එහා පැත්තට ගිය විද්‍යාර්ථීන්ට තේරෙනවා. ඒකට මහන්සි වෙන පුද්ගලයාගේ ප්‍රයත්නය. දන්න හැම දහංගටයක්ම දාලා කරන්නේ පුළුවන් තරම් කතා වඩු කර ගන්න හැදෙනවා. පුළුවන් තරම් අනවශ්‍ය ක්‍රියාතු කර ගන්න බලනවා. පුළුවන් තරම් ජීවන රටාව කවුරුවත් සූරකන්නේ නැති කාටවත් දාස වෙන්නේ නැති ජීවන රටාවක් තෝරගන්න. ඒකට මේ ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ. විශේෂයෙන්ම අපේ කිට්ටුවන්තයෝ කැමති නැහැ. ඒ වෙලාවට ඒකෙන් පැනලා යන එක පැනලා ගිය කෙනෙක්ගේ විතරක් අහගන්නේ කියනවා. නැත්තම් විද්‍යාර්ථිකෙන් අහන්න ඕනේ විද්වජනයා මොකද යාට විතරයි තේරෙන්නේ. උපමාවට කියනවා වඳ ගෑණියෙකුට කවදාකවත් ප්‍රසව වේදනාව තේරෙන්නේ නැහැ වගේ. මදපු ගෑණියෙකුට විතරයි දන්නේ ප්‍රසව වේදනාව කියලා මාතෘත්වය කියන්නේ මොකද්ද කියලා. අනික් ගෑණියෙකුට තේරෙන්නේ නැහැ වගේ. මේකේ සංඥාව තේරුම් ගත්ත කෙනාට තේරෙනවා. ඒක sannivedane කරනකොට ඒක අහුලගන්නේ. ඒක අගේ කරන්නේ. එහෙනම් ඒ ක්‍රමශාවිදී Taman තුල තියෙනවා මතු කරගන්න උත්සාහ කරන්නේ ඉතාමත්ම කලාතුරකින් කියන එක අනිත් ඔක්කොම කරන්නේ හොඳට කැපෙන ස්ටේන්ලස් ස්ටිල් පිහක් වගේ අරගෙන Tamanටම එන ගන්නවා වගේ මේ සංඥාවෙන් වද දී ගන්න එක තමයි කරන්නේ. ඒක තමයි මේ ලෝකේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සංඥා පිළිබඳ මේ තියෙන රූපය ගෙවන් වීගෙන යනකොට එන සංඥාවේ මායාකාරී ස්වરૂපය භවනා නොකරන ලෝකෙට කතා කරන්න බැරි නිසා අපිට මේ ටික කතා කරන්න වෙන්නේ පිං ඇති ඒ මට්ටමට භාවනා කරපු කෙනෙකුට විතරක්. එතින් ගියාට පස්සේ කියන්න පුළුවන් මේ සංඥා රූප සංඥා ළඟට එනකොට විදර්ශනා උපක්ලේශ කියලා සුවිශේෂී විභාගයක් තියෙනවා. සුවිශේෂී කඩයෙන් පරීක්ෂණයක් තියෙනවා. එයාට පුළුවන් තරම් ලනු දීලා වටණ්ඩාගෙන
සෝවාන්ුණයි කියලා කියනවා, රහත්ුණයි කියලා කියනවා, ඉදිපාත්‍යහරි තියනයි කියනවා, සතිය තියනයි කියනවා, සමාධිය තියනයි කියනවා, උපේක්ෂාව තියනයි කියනවා, ආලෝක පේනවායි කියනවා, ඔක්කොම දෙනවා. ඉඳා කියලා දෙනවා. ඒකට ඒ කාපු එක ජෝතකයා බත් කාලේ මැරෙනවා වගේ තමයි. ජෝතකයට ඇතු වෙන කණ්ඩ දුන්නට පස්සේ කාලයකට පස්සේ හම්බුනට පස්සේ කාලා ස්පෘත්තාවට මැරලා යනවා. ඒක නිසා භාවනා කළ රූප සංඥාවට ගියාට පස්සේ හම්බෙන විදර්ශනා උපක්ලේශ කියලා අපේ පොත්වල සඳහන් කරලා තියෙනවා. බුද්ධඝෝසාචාර්යන් වහන්සේ 10ක් සඳහන් කරලා තියෙනවා ඕපාස ඥාන පීචි පස්සද්ධිය ආදි වශයෙන්. නමුත් මම කියනකොට මට හම්බුණා ඒ මහායාන පොතේ සූරංගම සූත්‍රයේ රූපය දක්ෂ වෙනකොට රූපේ 10 ආකාරයකට අපි රවට්ටනවා. වේදනාව දක්ෂ වෙනකොට වේදනා 10 ආකාරයකට අපි මුලා කරනවා. සංඥාව රූප සංඥා මට්ටමට ආපුවාම අපි සම්පූර්ණ ඒ කියන්නේ නොමග යවන්න අපිට ලනු දෙනවා. සද්ධාවෙන්ම ඉන්න ඕන, සීලෙන්ම ඉන්න ඕන, සතියෙන්ම ඉන්න ඕන. කාපු ගමන් ආය නයින්සයිනිවන් ක්‍රීඩාවේ නයාගේ උඩු ළඟට ගියා වගේ බුග්ගාල. මම දැන් දන්නවද කියලා නයින්සයිනිවන් ක්‍රීඩාව වලිගෙට එනවා ඩොග්ගාල. ඉතින් යමනස දන්නේ මේ 100ක් කිට්ටු කළා සීන් ඉඳපු ගමන් වැටිච්චාම බින්දුවට වැටෙනවා. ආයසලයක් ඇතෙන් යනකොට කොයි වෙලාවෙ නිමග මුලට වැටෙයිද? කොවිලය නෑ කටරට ඉඳන්නේ පල්ලෙහාට එනකොට ඒකට කියන කට්ටිය මේ සංඥාව කිසිම හේතු ප්‍රත්‍යක්ෂයිත කරන්නේ අ හේතු අප්‍රත්‍යින් හට ගන්න එකක් කියලා එයා සංඥාවට දොස් කියනවා. එයාට තේරෙන්නේ නෑ මේ සංඥා වැඩ කරන්නේ කොහොමද කියලා. මොකද එයාට දීපු ලණුව කාලා අන්ධහර පාන්න ගිහිල්ලා කියා පාන්න ගිහිල්ලා සෝබන කරන්න ගිහිල්ලා චින්සාර දීපු මට්ටමට තරම් වෙන ජීවිතයක් ගත කරන එක තමයි ආධ්‍යාත්මික තලතුණකම කියන්නේ. ඒක කදාකත් පොතකින් ගන්න බෑ. සත්පුරුෂ ශාස්ත්‍රයෙන් විතරක් ගත හැකියි. ඒත් අනිවාර්යයෙන් මේ භාවනා කරනකොට ඒ ගැළපෙන සත්පුරුෂ ශාස්ත්‍රය තියන්න ඕනේ. සත්පුරුෂයා සෝබනේ කැමැතිව නැහැ. ඒ නිසා සත්පුරුෂයා අඳුර ගන්නට ලේසි. එයා ආලවට්ටමට කැමතිත් නැහැ. මම දන්නේ මම දැකපු සත්පුරුෂෝ දෙන්නෙක් මේ ලෝකේ ඉන්නේ නිසා මගේ අත් එක පිං කරලා තියෙනවා. ඒ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේත් අපේ අපවත්ච්ච ලොකු ස්වාමීන් වහන්සේත් කොච්චර ගුණ තිබ්බත් කවදාවත් හිලි කරන්නේ නැහැ. සියලුම ගුණ වසාගෙන ජීවත් වෙනවා. පොඩි එකෙක් වගේ ඉන්නවා. කවදාවත් ඔය මොන જાති තිබුණත් විවිචනය කරත් ඔය එහෙම තමයි කියන මිසක කවදා කරන්නේ නැහැ. මයි ළඟ එහෙම නැහැ. මම මෙහෙමයි කියලා මම අපාණ්ඩයන් නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මේ කවුරු හරි ඇවිල්ලා අපිට මේ මල් මාලා දාලා අපිව පුම්බණ්ඩ හදන පිම්බිල්ලෙන් තමයි අපි වැටෙන්නේ. සත්පුරුෂයා කවදාකවත් ඒක කරන්නේත් නැහැ. සත්පුරුෂයා මල් මාලේට ඔලුව පාත් කරන්නේත් නැහැ. එයා දන්නෝ දෝෂාරෝපණය සහ ස්තුතිය දෙකම එකයි. මේ දෙකම එකම කාසිය දෙපැත්ත තියෙන නිසා මේ දෝෂාරෝපණය කැමති වුණොත් විවේචෙන්ට බර වෙනවා. ප්‍රශංසාවට කැමති වුණොත් සංඥාවට අහු වෙනවා. එනිසා ඒ අවශ්‍ය දේ හම්බ වෙයි කර්මාන රූපව කවුරක්වත් ඇවිල්ලා අන්ධහර පාණ්ඩ ඕනකමක් නැහැ කියා පාණ්ඩ ඕනකමකුත් නැහැ කියලා ඒ රූපය රූප සංඥා බවට පත් වෙනකොට ඒ මවාපාන දේවල් ටික උලීලි පාන දේවල් වලින් හොඳට තේරුම් අරගන්න ඕනේ මේන නාඩගමෙන් මේ 18 තන්නේ මේ තෘෂ්ණාවටද ඇදිලා තියෙන්නේ මායා මාන්නයටද ඇදිලා තියෙන්නේ මම ආයෙනේට ඇදලා තියෙනවා. ඔය තුන විතරයි ඔතන වැඩ කරන්නේ. තණ්හා මාන දිට්ටි විතරයි තියෙන්නේ. ඒ එන දර්ශනයෙන් තමයි පේන සංඥාවෙන් මට මාන්නෙද වැඩෙන්නේ, තෘෂ්ණාවද වැඩෙන්නේ, දෘෂ්ටියද වැඩෙන්නේ කියලා. ඒ එකක්වත් නැත්නම් ඔය මොනව බෙන්නවත් අරමුණට යන්න පුළුවන්කම තියෙනවා. ඒ මොකීකට හරි ගිය ගම වෙන්නේ අරමුණ පැත්තක දාලා මේ මගදී හම්බෙච්ච දේ අල්ලගෙන ඉතින් කතන්දර ගොත ගොත. හරියට මේ හරි කිය කියා බය වෙලා අසරණ වෙලා එහෙම නැත්නම් සැකවපදවාගෙන අර බයට මේ අසරණකමට ඥානෙ කියලා හිතාගන්න. මේකට ප්‍රශ්න අහලා මේ කතා කරලා මේ විසඳ ගන්න එක තමයි ඥානෙ කියන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අර ඥානෙ ලැබෙන ප්‍රත්‍යක්ෂේ පැත්තක ගිහිල්ලා මේ චින්තාමය ඥාන වගේ එකට දොර ඇරෙනවා. ඒ නිසා මේ සංඥාව පිළිබඳ කතා කරන්න ගියාට පස්සේ ඒ පුද්ගලයා විශේෂයෙන්ම ඔය කාම සංඥාව කියන නිවර ධර්ම ටික චිත්තක්ෂණයට හරි අයින් කරාට පස්සේ යට තියෙන වංචනික ධර්ම ගත්තොත් ඉව්වට කියන්න පුළුවන් අනුසය කෙලස් කියලා. අනුසය කෙලස් හැම වෙලාවෙම වැඩ කරන වංචනික විදියට. එනිසා ඒ කෙලස් නැතිකම නෙවෙයි තියෙන්නේ. ඒ කෙලස් එනකොට ගෙට අපි හිතනවා මේ හතුරෙක් එන්නේ මගේ පුතා කියලා.
ඉතින් හතුරයි කියලා හතුර ගෙට ගත්තොත් මේ වගේ වෙලාවක පුතයි කියලා මොනතරම් හානියක් කරයිද ගෙදෙට්ට. ඒ වගේ නීවරණ අයින් කරාට පස්සේ හිතක ඒක හොඳට වතුර පෑදෙනකන් හිටියොත් පේන්න පටන් අර ගන්නවා. ඒකේ අර තියෙන ගොජේ හැම වෙලාවෙම වංචනික ස්වරූපයෙන් වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා හොඳට සංසන්දනාත්මකව බැලුවොත් අපි මානසික විද්‍යාවේ බුදුරජාණන් වහන්සේ ඒ කෙනෙක්ගේ හිතේ අර මුලින් තියෙන වීතික්‍රම කෙලෙස භූමිය පරිඋත්ථාන කෙලෙස භූමිය අයින් කරාට පස්සේ යට තියෙන අනුසය කෙලෙස භූමියට එක්කෙනෙක්වත් දක්ෂ නැති බව දන්න. මොකද ඒක අරිමායාකාරයි. ඉතින් ඒක නිසා ඒක දිහා බලන්න ඕනේ බුදු ඇහෙන් මිසක තමන් ගහෙන් බල්ල බෑ. ඒක බුදු ඇහෙන් බලනවා කියලද ඒක ලක්ෂ වාරයක් එන්න ආරින්. කිසිම විනිශ්චයකට එළඹෙන්න එපා. ඉතින් ඒක විග්‍රහ කරන්න පේනවා බටහිර මානසික විද්‍යාව තාම ගූහලිට අත ගන්න වයසටවත් ඇවිල්ලා නැහැ. හිතන්නවත් බෑ. ඔය කොච්චර දක්ෂ වුණත් ඒ අනුසය භූමිය වංචනික ධර්ම, ෂට ධර්ම, මායාවි ධර්ම කියන එක ඔය බටහිර මානසික විද්‍යාවට තව කල්ප කෝටි ගණක් යයි තේරෙන්නේ. ඒ මොකද ඒගොල්ල ආත්මේ බාර අරගෙන දෙන උත්තරයක් ඔගේ තියෙනවා. තන්නේ ක්‍රම ආත්මේ වෙල්ඩින් කරලා හදලා දෙන එක තමයි කරන්නේ. මොකක් හරි ලෙඩක් කියලා ගිය ගමන් ඇට ආය ආත්මය හදලා දීලා කියනවා. ගෙදර ගිහිල්ලා හොඳට සෙල්ලම් කරලා කාලා ආය පිස්සු වෙච්චාම එන්නකෝ ඈ. ඉතින් අනිවාර්යෙන් පිස්සු වෙච්චාම ආය අර පොලිමට වෙන්න ඕනේ. මොකද අර භාවනා කරලා හරි කාට හරි කිව්වොත් මේ රූප සංඥා පේන්නේ කියලා නෑ නෑ ඔයාට තියෙන මේ අසවල් රෙදේ. ඒකල මානසික රෝගී ලෙඩකුත් දානවා. බේතකුත් දෙනවා. බේතකක් දුන්නට පස්සේ අරෝ සදාතනික සදාසොත්ති. සදාසොත්ති භවන්තුති කියලා තියෙයි. සදාසොත්ති තමයි. සංඥාව ගැන දන්න කෙනෙක් දන්නවා බුදුහාමුදුරු ඇර විශේෂ වෙන කෙනෙකුගේ මානසකට උදව් කරන්න ආශ්‍යානුසේ ඥානෙ නැතුව එහෙම අධිකාරී ශක්තිය කාටවත් නැහැ. අපිට හිතා ගන්න බලන්න අවුරුදු කියනකොට කේත හැගේ මෙහෙම එකක් මටත් වෙලා තියෙනවා. මෙන්න මෙහෙමයි කියනවා මිසක්කා උඹට තියෙන මේ ලෙඩක් මේකට මේ බේත ගත්තාම හරියනවායි කියලා දුන්නොත් බේතක්. ඒකාන්තෙම මොලේ කුරුවල් කළම දාන. ඉතින් අද හැදෙන ජනතාවේ 25%ක් අනිවාර්යයෙන් මානසික පිස්සු. අනිවාර්යයෙන් මානසික රෝගී. ඒක එංගලන්තේ එන්නේ එන්න වැඩි වෙනවා. ඇමරිකාවේ ඉගෙන ගන්න ළමයි අතර 10%කට වැඩි දැනටම මේ යන්තම් බහතෝරන වයසේ ඉඳලම මානසික අසහන. ඉතින් ඒවට බෙහෙත් ගැත්තේ නැත්නම් ඒක බොහොම කාමත්ව භයානක තත්යක් තියෙන්නේ. මේවා කතා කරන්න ගියාම අපි නිකන් අනවශ්‍ය හතුරු ඇති කර ගන්නව වෙනවා. පන්තියේ ළමයි යම් ආකාරයක පන්ති පාඩම ඉගෙන ගන්න කකුල හොල්ලලා හිටියොත් ටීචර් පොතේ එක දා ගන්නවා. ඒ ළමයා පන්තියේ වැඩ කරන්නේ කකුල හොල්ලනවායි කියලා. කලු ලෑල්ල බලන්නේ නැතුව පිටියෙන් එහා පැත්ත බැලුවොත් තව එකක් දා ගන්නවා. පටීන ළමයි එක කෝලම් කරුවොත් තව එකක් දා ගන්නවා. 10ක් ඉලක්කම් හම්බෙච්ච ගමන් ලොකු සර්ට වාර්තා කරනවා මේ ළමයා අස්වාභාවිකයි කියලා. අනිවාර්යයෙන්ම යාට රැටලින් දෙන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ කතා කරලා කියනවා ඔයා පන්තියේ කලවල කාර්ය දරුවෙක්. ඒ කියන්නේ අසමේ දඟකාර වැඩි බේතක් දෙන්න ඕනේ. දීපු ගමන් අර ළමයා එහෙම හේබාන. යම් විදිහකට දෙමාපියන්ට කියවට පස්සේ දෙමාපිය විරුද්ධ වුණොත් ඒ පොතේ හැටියට දෙමාපියන්ට ඕන සයිකියාට්‍රික් කෙනෙක් ගාඩ දෙමාපියන්ට පිස්සු. පන්තියේ ළමයි ගාන 10% වැඩි වෙච්ච ගමන් ඔඩු හොන්දර ඇති කට්ටිය ටීචර් 10% පඩි වැඩි වෙනවා. ඉස්කෝලේ තියෙන පන්ති වලින් 10%කට වැඩිය ඉන්නේ අමාරු ළමයි කියලා ඉස්කෝලේට වර්තාවක් ගත්තොත් ලොකු සල්ට 10% පඩි වැඩි වෙනවා. ඉතින් කොයි විදිහට බලන්න ටීචර් දැල් ළමයි දිහා බලන්න. අද 55 වෙනකන් පස්සේ මේ බේත නිසා ඕටිස් හැදෙනවා. අර භයානක ලීටර රෝග දෙක තුනක් තියෙන්නේ. අල්සයිම හොඳටම සම්බන්ධතාවය දක්ලා තියෙනවා. ඔන්න ඕක තමයි අද වෙන්නේ. ඒ නිසා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රධාන නගරවල ඉස්කෝලේ යනවා යනට වැඩිය හොඳයි. අර gedara තියෙන රොටිය පුච්චගෙන කාලා තියෙන අධ්‍යාපනය ලැබලා දෙන්නේ. මොකද හැදෙන ලෙඩේ රෝගී අම්මට තාත්තට තේරෙන්නේ නැහැ. මොකද සැලසුම් කරලා තියෙන්නේම ඔය සංඥාව අප්සෙට් අරින්ද ඊට පස්සේ ඌ කියන දෙයක් අහනවා වැටි බබෙක් බාඩපත් කරනවා. කුල්ලෝ කවුද දඟර නොකරන උගින්නේ? දඟර නොකරන උගින්නේ නෝ ඌ මැට්ටෝනේ. උන්නක කරන්න ඕනේ. ඒ කියන්නේ නෑ ඌ ඉගෙන ගන්න. අරක නෑ ඌ ඔක්කොම හරියට මේ මොනවද කියන්නේ කරාඹනවා කියලා එකක් කරන්නේ. කරාඹල තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ බලාගත්තද බලාගෙන ඉන්න.
අයියෝ මං අවුරුද්දක සැරයක් ඇමරිකාවේ යනවා. යම් මට ඕක තමයි තියෙන වැඩේ. ඉතින් මම බලාගෙන ඉන්නවා අනේ මේ දියුණු ඉහළම මට්ටමේ තියෙන රට අද මේ වෙනකොට ඒ රටේ කළු ඇමරිකන් ළමයින්ට කරලා තියෙන දේවල් පිරිමි ළමයින්ට. ජනාධිපති කළු ඇමරිකන් කාර්යයක් ඉන්නේ. මොන තාලෙන්වත් අලක්කන්න බෑ. විශමයේ ස්වභාවික විදිහට හැසිරුණොත් ඒක පිස්සු. ඔය ඒ බකන් නිලාන කුඩු ගැව වගේ ඉන්නවනේ ආයේ හොඳ පුරවැසියා. ඒකට තමයි මේ කියන්නේ. ඉතින් තමන්ගේ හැදෙන මේ තමන්ට හැදෙන පිස්සුව මේ වගේ සමාජයක හිටියොත් මම දන්නේ මම පොඩි කාලේ මෙහෙම මැන්න නම් එහෙම පිස්සු ඩබල්. හොඳ ඒක තියෙන්නේ මොනම තාලෙම මොකාටත් මොන විදියෙන්වත් හිතා ගන්න බෑ මොනවද කරන්නේ කියලා. ජාපේ අම්මට දරුවෝ 10 දෙනෙක් බාලම නංගිලා දෙන්න, ඒකට අපි දෙන්න, ඒකට අක්කලා දෙන්න, කීකට අක්කලා දෙන්න, කීකට අයියලා දෙන්න. ඉතින් ඔය 10 දෙන දෙන්නකට කාලේ එළියට දානවා. හැන්දාවට ආවද කියලා බලන්න දෙන දෙන්නකට කාලේ ඇතුළට දානවා. ඒක අම්මට වෙලා නැහැ. අතපය තියනවද කියලා බලන්න ඔක්කා. දැන් ඉන්න අම්මගේ දරුවෝ 10 දෙනෙක් කම්පුරොත් මට හිතා ගන්න බෑ. ආයම් වල කී දෙනෙක් ඕන වේද කියලා. ඒ තරම් මේ පොඩියෙකුට දූවිලි අත ගන්න දෙන්නේ නැහනේ. පොලිචින් බෑගේ තියලා තිනවා දරුවන දාන්නපත් එල්ලම් කරන්න එපා. ඔළුවේ දාගත්තොත් මැරෙයි. පීයක් පෙන්වන්න හොද නැහැ. ගින්දර ටිකක් පෙන්වන්න හොද නැහැ. වතුර කඩකට කිට්ටුවකට තමයි ගෙනියන්න හොද නැහැ. පොළවේ අඟලකට වැඩි ඉස්ස තැනක් තිබ්බොත් ඒ ගොඩනැගිල්ලම විරුද්ධයි. මොකද ළමයි හැපිලා වැටුනොත් එහෙම. ඉතින් මුන් කොහෙද ගෙනියන්න හදන්නේ මේ පොඩි උන් ටික හදලා මේ දරුවන් මේ ස්කවුට් කරලා මේවා පෙන්වන්න එපා. ගින්දර කියන්නේ මේකයි වතුර කියන්නේ මේකයි පරිස්සම් කරනවා මිසක් මේ කරලා තියෙන විකාරේ බලනකොට අපි මේ ඉස්සරහා પરම්පරාව කොහෙද ගෙනියන්නේ? ඉස්සරහා પરම්පරාව කොහෙද ගෙනියන්නේ? මොන තරම් මායාවද්ද කරන්න හදන්නේ. ඉතින් එහෙම මිනිස්සේ කියලා භාවනා කරනකොට මතුනොත් එහෙම ඉස්සරහට ඔන්න සුදු පාටක් ආව, ඔන්න කහ පාටක් ආව, ඔන්න චුවන්වැලි සෑය දැක්කා. ඉතින් මෙයාකට පිස්සු ඩබල්. අයි මේ හිතලවත් නැහැ, දන්නෙත් නැහැ. ඉතින් බුදුජානන්සේ කියනවා ඕක දැක්කේ නැත්තම් බහන හරි නැහැ. ඕක දැක්කට අරමුණ කඩා ගන්න තු ඉන්න පුළුවන් නම් ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. ඔය කොයි දේ පෙන්නුවත් ඒක බහු නානා ඍතු වේසමවා මඟ අවුරන්නේ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. ඒන මොන දේ ආවත් තමන්ගේ අරමුණ, තමන්ගේ සතිය, තමන්ගේ සීලය, තමන්ගේ සද්ධාව කඩාගත්තේ නැත්නම් ඌ ඒ තෘෂ්ණ ඒ සංඥාව කියන විභාගෙන් පාස් වෙනවා. ඊකට පාස් වෙන තියෙන එකම ක්‍රමය උඩ දඟ බෝලම දාන්න ඕනේ බැට් කරපන්. එහෙම නැතුව යාට හොඳ බෝල දාලා ගහන්න පටන් අරගත්තොත් ඒක මාර්යාකට කියයි ඔයා මට සෙන්චරියක් ගහන්න හොඳ බෝල ටිකක් ගන්න. එවන්නේ ඒ නිසා භාවනා කරනවා නම් පැවිදි වෙනවා නම් මේකට යනවා නම් උට දෙන්න තියෙන දසවතම දෙන්න ඕන. ඉතින් කියන්නේ ඔබ බේරගනින් මිසක් කද්දාකත් අත දෙන්න නරකයි. අත දුන්නොත් වෙන්නේ ඌ සෙකන්ඩ් හෑන්ඩ් වෙල. ඒක භාවනා කරන්න ගිය කෙනාට පුත්‍රජානනාංශයේ දෙන අභ්‍යාස පන්තිය පුත්‍රජානනාංශයේ දෙන එක නෙවෙයි. ඒ අභ්‍යාස පන්තිය වෙන කිසිම සාසනයක මෙච්චර ලස්සනට පෙන්නලා නැහැ. හැම තැනකම තියෙන ආදීයන්ගේ ආශිර්වාදයේ දිල එයාකින් අයින් කරනවා. එතන සෙත්කවියක් කියලා ඈකින් අයින් කරනවා. පිටිත් ටිකක් කියලා නූලක් ගැට ගහලා එකකින් අයින් කරනවා. ඉතින් කොහෙද මේක මේ මිනිහෙක් වෙන්නේ? ඉන දෙයට මොන දෙන්න ඕන නිසානේ රජගේ අතහැරලා සරුවත් යනසේ පාත්‍රය අතනට බැස්සේ පාරට. ඒකල කියෝනේ අවුරුදු 10ක් මං හිතුව කැලේ මොකෙක්වත් මං දැක්කේ නැහැ. ওই ප්‍රේතෙත් නැහැ, යක්ෂයොත් නැහැ, භූතියොත් නැහැ, මොකෙක්වත් නැහැ. දැන් ඉන්න කඩේට කැලේට යන්න යනකොට මේ කෙලින් කරන්න බෙද සූ ගාල බඩ යන්න පටන් ගන්නවා. අයි මේ කැලේට යන්න වෙයි කියලා. මේගොල්ලන්ට මතක නැහැ අවුරුද්ද දෙකකට ඉඳලා සුද්ධ හිටිය කැලේ කියලා. මේ මේ රටේ ඉන්නේ යක්කු අවුරුද්ද 200 ඉතිහාසයේ ඉතිසලම් වැද්දෝ. දැන් කැලේ ගණ යන ගම වණචර වෙනවා අයියේ. වණචරකම හොද නැහැ. සුද්ධ වණචර වුණා නම් තමයි එළියට ඇවිල්ලා ඔක්කොම දෙල්ලම් කෙරුවේ. අපෝ කැලේට යනවා කියන්නේ අපි බුදුන් දකින්න යනවා. අපි සත්‍ය දකින්න යනවා. කිසි කෙනෙකුට බෑ. කිසි කෙනෙකුට දෙමාපිය දෙන්නේ නැහැ. මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ සංඥා පිළිමද හදන්න ඕනේ නම්, හැදෙන්න ඕනේ නම් අපි පෞරුෂත්වයේ විශ්වාස කරන්න. මේ පෞරුෂත්වයට අභියෝග දෙන්නේ නැතුව පෞරුෂත්වයේ කදාකත් හැදෙන්නේ නැහැ.
නැත්තම් සර්වචනාසේ රාහුල පුංචි ආමතුරුවන්ට අර කටි කිරිසුම දෙන්න ඉස්සල්ලා කියලා පැවිදි කරලා වැසිකිළියේ පුදියන්න උනේ. වැසිකිළියේ පුදියන්න උනේ කුමාර පැටියා. රජ පැටියා. බොම්බේක හදාගෙන. ආ මේ වගේ කරන තරම් මේ පුජානසේ දෙචක් මහ පුරුෂ ලක්ෂණ තියෙන 80ක් ව්‍යංජන තියෙන උන්වහන්සේ දන්නවා. මේ බොරු කාර්යයට වැඩ බෑ වැඩ කාර්යයට බොරු බෑ. එයා බය නැතුව එළියට දානවා. එළියට දාන්නේ මේ සංඥා පිළවදව අවබෝධ කරලා දෙන්න. ඊට ඉස්සෙල්ලා එයාට කාමයේ කාම සංඥා රූපේ රූප සංඥා පෙන්නලා පෙන්නලා කියන මෙතනින් එහාට මේ සියල්ලම මනෝ විකාරයක් තියෙන. ඒ මනෝ විකාර දඬකටකම් අඩු කරලා මේ මනෝ විකාරය බව දැක්කනම් අන්තිමට තියෙනවා රූපේ කියන්නේත් මනෝ විකාරයක් කාම සංඥා කියන්නේත් මනෝ විකාරයක් කාමයේ කියන්නේත් මනෝ විකාරයක්. එතනින් තමයි පටන් අරගන්නේ. විචේක්ෂා භාවනා කරන යනකොට මෙතෙන්ට එනකොට කට්ටිය නූල් බඳින්න පටන් ගන්නවා. බය වෙනවා. කදාකවත් නැති මොනවද දැක්ක මේක මොක් හරි කවුරු හරි මට ඇවිල්ලා කියනවාද? ඇයි එහෙම වෙන්නේ? මහා ප්‍රශ්න ඒ තරම්ම කයට ආසයි. ඒ තරම්ම වේදනාවට ආසයි. ඒ තරම්ම එන සංඥාව බදාගෙන දිට්ඨිය හදාගන්නවා. ඊට පස්සේ සංස්කරණය කරනවා. ඉතින් ඊට පස්සේ සංසාරය ඇවිල්ලා. එනිසා මෙතෙන්ට යනකම් ගිහිල්ලා මේ කාම සංඥාව රූප සංඥාව ආදි වශයෙන් සංඥාවේ තියෙන අනිච්ච සංඥාව පුරුදු කරන්ඩ මේ නිත්‍ය සංඥාව ඉන්නේ කරාන ටොක්ක්ක් බව උප්පණ්ඩනයක් බව විහිළුවක් බව හාස්‍යයක් බව තේරුම් ගත්තොත් ධර්මයේ කිසිම හේබාන ගතියක් පිළුණු ගතියක් නැහැ. අද භාවනා කරත් තියෙනවා. නමුත් මේ භාවනා කරලා මේ පොඩිත්තක් හම්බුණාට පස්සේ කය ගහන කෑ ගැහිලිදී ආ බලනකොට ඒක නම් කවන්නේ එවට උඩ ගෙඩි දින ගුරුවරු දිහා බලනකොට හිතෙනවා අනේ මේ මිනිස්සු මොනවද දැකලාද මේ කෑ ගහන්නේ කියලා. හැබැයි මම දන්නවා ගුරුවරු අමාරු වැටෙන්නේ අනුගමිකයන්ගේ වැරද්ද නිසා. ඒෂා දෙපාර්ශ්වයෙන් බලපන්න නමුත් මම පිළිඅර ගන්නවා අපි ඉන්න සමාජයේ මේක පිළිබඳව ගොඩක් අත්දැකීම් තියෙනවා. අවුරුදු 30ක්ම හොඳට දැකලා තියෙනවා ඔය එන සායම්බරු. එක එක ಜಾති භාවනා ක්‍රම එනවා. එක එක ගුරුවරු වෙනවා. එක එක කැටි ක්‍රම එනවා. ඒවනිකන් පිටුරු ගිනි ගත්තා වගේ හෝස් කාලපත් වෙනවා ආය නැතිලා. නමුත් මේ සත්‍ය කියන එක Tamante ඉදිරිපත් වෙන දේ ඉදිරිපත් වෙන ඉඳන් බලනවා කියන එක කද්දාකවත් අභියෝගයට ලක් වෙන්නේ නැහැ. මොකද මේක තමයි සංඥා විනිවිදිත යන තීන ක්‍රමයේ. ඒ නිසා මේ රූපය වේදනාවාදී දේවල් වල හොඳ පරිචයක් ඇති වුණාට පස්සේ විතරක් අපිට මේ මිරිඟුව වශයෙන් දැක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතනවා මිරිඟුව වතුර කියලා. ඉතින් දැකලා නේ කියන්නේ අස්පන අපිට දේ කවුරක්වත් දෙන්නේ නැහැ බෑ කියන්නේ. නමුත් මේ පේන ඇහැ පෙන්වන්නේ බොරුව කියලා. ඒක ලස්සන රහමසු කෙනෙක් කියනවා අපි හිතනවා තියෙන දේ පේනවා පේන දේ තියෙනවායි කියලා. නමුත් මිරිඟුවති පේනවා පෙන්වන්නට හිතන්නේ නැහැ. තියෙන දේ පේනවා පේන දේ තියෙනවනම් මිරිඟුවේ වතුර තියෙනවා පේන එතන ගියම නැහැ. යන්න යන්නේ මිරිඟුව ඇත් වෙනවා. හීනේදී තියෙන දේ පේනවා පේන දේ තියෙනවනම් නැගිටලා බැලුවට පස්සේ අපිට පේනවා නැහැ කියලා. අම්බේග ආර්ගියාර බද්දී තියෙනකොට පේන්නේ මිනිස්සෙක් ඉන්නවා කියලා නම් තේ තියෙන පිටුරු සොගයක් විතරයි. ඒකේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන තරමටවත් ඇහැ විශ්වාස කරන්න එපා. කනත් එච්චරයි. නමුත් මේ අස්පන අපිට එන දේ සත්‍යයෙන් බලාගෙන යනකොට මේ තමන් මෙතෙක් කල් ගහපා දීලා, පාවා දීලා කෑ ගහපු හැමදේම නිත්‍ය සංඥාවෙද පටලවාගෙන ඉලක් කියලා තේරුම් ගත්තට පස්සේ කවදාකවත් ඊට පස්සේ ගහපා දෙන්නේ නැහැ. මොනම දෙයක්වත් ගහපා දෙන්නේ නැනෝ ඒ වෙලාවට ඕක නම් ඔහොම තමයි. තව සැරයක් බලන්නකෝ කිව්වට පස්සේ යාටම තියෙනවා. මේ තියෙන නිසා සර්වඥාණන් කිසි දවසක ගැලුම් කාර්යකුණේ නැහැ. තමන්ගේ භාවනාව තමන් කරලා තේරුම් ගන්නවා මිසක් මම ඔබලට ආශිර්වාද කරන්නම් මම ඔබලට පළවෙනි ධානය දෙන්නම් මම ඔබලට දෙවෙනි ධානය දෙන්නම් ඒ මොකක්වත් නැහැ. ඒක තියනවා නම් හොඳට මතක තියාගන්න ඔක සර්වඥ දේශනාවක් නෙවෙයි. ඒ නිසා භාවනා කරන කට්ටිය මේ සංඥා පිළිබඳව මේ පාටල ඇවිල්ල මේ මුලාව මේ ෂට මායාවී ගතිය තේරුම් ගත්තේ නැත්නම් ඒ කෙනා මං කියනවා භාවනා කිරීම නිසා අනවශ්‍ය ලෙඩක් හදා ගන්නවා කියලා. අනවශ්‍ය දුකකටපත් වෙනවා කියලා. ඒකට කියනවා ඊට්‍රෝජෙනික් ඉෆෙක්ට්. එහෙම නැත්නම් බෙහෙතෙන් හටගත්ත ලෙඩේ. පෙරදීත වටා ගැනීම නිසා ඇති කරගත්ත ලෙඩේ එකයි උත්තරේ තියෙන්නේ හෙලි කරන්න. දන්න කීන කෙනෙකුට හෙලි කරන්න හෙලි කරලා ඒ කියන උපත්‍රේ ගත්තට පස්සේ තමයි තේරෙයි මේ ගමනේ ගියාට අපිට මේක පිළිබඳ පූර්ණ අයිතියක් නැහැ. වරද්ද වරද්ද යන ගමනක් තියෙන්නේ. අපි වාසනාවන්තයි මේ වරද්ද වරද්ද යන තව කෙනෙක් දෙනෙක් පේන්න ඉන්නේ. ඒගොල්ලොත් එක සාක්ෂි කරනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ශාසනය අපිට හදන්න බෑ.
හම්බෙච්ච බුද්ධ ශාසනය උපරින් වැඩ ගන්න ඕනේ. වැඩ ගන්නකොට තියෙන කඩින් පරීක්ෂණයක් තමයි මේ සංඥාව කියන එක. ඒක තීරුම් ගත්තට පස්සේ ඒක න කාදාකත් නිශ්චයකට එළඹෙන්නේ. ඒක පොරොත්තුව බලනවා තව තොරතුරු එකතු කරනවා. ඒකෝට යා හැමදාම තරුණ කෙනෙක් වෙනා මිසක කාදාවත් වයසට යන්නේ. ඒ නිසා කාට හරි ඕනේ නම් තිරියන් වෙන්න, කාට හරි ඕනේ නම් ওই වයසනේ නතර කරගන්න භාවනා කරලා ওই සංඥා පිළිබඳ අවබෝධය ලබා ගන්න. එතකොට අපිට තේරෙනවා මේ ධර්මයේ ජීවත් වෙනකොට ඒ ධර්මයේ විසින් තිරියන් කරන ගතියක් තියෙනවා. අන්නේ ඒ තිරියන් කරන ගතිය ඇති කර ගැනීමට සියලු දෙනාටම මේ සංඥා පිළිබඳ ඉගෙන ගැනීමේ කුසල ඡන්දේ පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනා මෙතනින් නැවත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි සම්ප්‍රදාන කුලව ittavata chaati gata sajjana kirime ධර්ම දේශනා ශ්‍රවණ සැසි වාරයේ මෙතනින් සමාප්ත කරමු. ඉත්තාවතා චංගම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතා චංගම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු. ඉත්තාවතා චංගම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය. සාදු සාදු සාදු.